සඳගිරි මුදුන වැඩසටහනෙන් ඔබ දන්නවා අපි කරන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ගීත ක්ෂේත්‍රයට ලොකු මෙහෙවරක් කළ නැත්නම් මැදිහත් වීමක් කළ ජ්‍යෙෂ්ඨ ගායක ගායන ශිල්පියෙක් ශිල්පිනියක් මැදිරියට ගෙනල්ලා අපිත් එක්ක සංවාදයේ යෙදෙන එක. අපි ඇත්තටම කරන්නේ ඔහුගේ නිර්මාණවල තියෙන සාහිත්‍යමය සහ සංගීතමය පාර්ශ්වය විශ්ලේෂණයකට පාත්‍ර කිරීම. ඉතින් මම හිතනවා මේ වැඩසටහන ඒ වර්ගයේ පළමු වැඩසටහන වෙන්නත් පුළුවන්. අපිත් එක්ක මේ වැඩසටහන මෙහෙයවනවා ලංකාවේ ගීත ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් කළ ධනාත්මක බලපෑමක් කළ මැදිහත්වීමක් කළ කවියෙක් ගීත රචකයෙක් රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. මම කැමතියි ඔහුට යොමු වෙන්න. ඔන්න දීක අපි සඳගිරි මුදුන් හඳුන්වා දුන්නේ සෞන්දර්යයේ ලියගමුව හැටියට. ගීතය කියන නූතන ජනප්‍රියම කලාංගය නිර්මාණය වෙන්නේ නිර්මාණකරුවන් තුන්දෙනෙක්ගේ සහභාගිත්වයෙන් සාමූහිකත්වයෙන්. ඒ තමයි ගීයකාව්‍ය, නාදකාව්‍ය සහ මානව කටහඬ කියන මේ ත්‍රිපුද්ගල සම්මාදම තමයි ගීතය කියන කලාංගය නිර්මාණය කරන්නේ. මෙතෙක් රසවින්දනාත්මක වැඩසටහන්වලදී බොහෝ විට කතා බහ වුණේ ගීතයේ සාහිත්‍යමය පක්ෂය ගැන විතරයි. ගීත විචාර කියලා, ගීත රසාස්වාදනය කියලා අපි කතා කරේ සාහිත්‍ය පැත්ත ගැන. නමුත් මං හිතන්නේ පළවෙනි වතාවට නදික කුරුකේ කියන සංගීතවේදියා මීට මැදිහත් වෙලා ඔබේ රසවින්දනයට නාද මාධ්‍යයෙන් මේ ගීතය අර්ථකථනය කරන්නේ කොහොමද කියන කාරණය නිර්මාණාත්මකව සාකච්ඡා කරනවා. මං හිතන්නේ මේ කතාබහ ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔබේ වින්දන පතේ පුළුල් වෙයි කියලා අපි විශ්වාස කරනවා. සඳගිරි මුදුන ඒ සඳහා කැප වෙලා ඉන්නවා. දහස් නවසය හතලිස් දෙකේ නවම් මස පහළොස්වැනිදා යනු හෙළ මියසි වංශයෙහි පවරාභිමානයට තවත් වෙසෙස් භාවීය නිමිත්තක් එක් වූ දිනයක්. ඒ අතිශයින්ම දුලබ රසාඛ්‍යාන වේදියෙක්ගේ උපත සිදු වූ දිනය. ඒ ප්‍රවිඥානික ප්‍රතිභාවන්තයා මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි. මේ ප්‍රථම වසන්තයයි. එදා මෙදා තුර සත්සර නමින්ම අවදි කළ පුළුලැස් අදද පබසරව යොමා කෙරෙන වෛශික සංකතනයයි මේ. මේ ප්‍රථම
අපාර සසර ගමනේ ලද උපදී ශක්තිය හා පුණ්‍යකාමීත්වය මේ භවයේදීද ඔහුට උරුමයි. බාලවියෙහි පටන් ඔහු තුල සුහුබුල්ව වැටුණු රසාධ්‍යාශය හා බැඳුණු ප්‍රේමණීය ශාස්ත්‍රාධ්‍යාංශය පරිපාකයට පත්වන්නේ භාරතයේ බහත්කණ්ඩ සරසවීන් සත්සර වෛශාරද්‍යය ලබන අද්විතීය සංගීත ශාස්ත්‍රඥයෙක් ලෙසින්. ලාංකේය සෞන්දර්ය සරසවිය තුළ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ශාස්ත්‍රෝක්තිය විද්වත් ආචාර්යවරයෙක් ලෙසින් පරම්පරා ගණනාවකට නොනිමි සෙනෙහසෙන් සම්ප්‍රදානය කළ මහාචාර්ය සනත් නන්දසිරි විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ගායකයෙක්, ශාස්ත්‍රීය ගායන වේදිකාවක් හා විශිෂ්ට ශ්‍රේණියේ තබ්ලා වාද්‍ය ශිල්පියෙක් ද වෙනවා. ඔහු ඒ විෂයාත්මක ඇගයුමට බඳුන් වූයේ 1979 වසරේදී මහාචාර්ය ශ්‍රීමති දීපාලිනාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පැවති ශිල්පීය වර්ගීකරණයේදී. මාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම් හද සන්තනයේ සදා සරණ ආයතනා සුසුම් ගුවන්විදුලි ගීතය කැසට් පටය හා සංයුක්ත තැටි වෙතින් ඔහුගේ ගී රසාකරය අනන්තා පර්යන්ත සත්සර අමරට අදටත් අපව කැඳවාගෙන යන ආදර සැමරුම් බවට පත්වී තිබෙනවා. ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුලින් නිමා කලිමි සිහි වටනේ යමුනා තිරේ. අද්විතීය ගායන වේදිකෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, සුරස තනු සම්පාදකයෙක් මෙන්ම මියසිය හා සැබැඳි ප්‍රථම ලාංකේය මහාචාර්යවරයාද වන සනත් නන්දසිරි සාරදර්ශී කලාකරුවෙකුගේ ජීවන සෞන්දර්යය ප්‍රියදර්ශීව නිබඳව ප්‍රතිදර්ශනය කරන කැඩපතක් සේමයි. ආ
රහසේ වැදුණා තුලිකා තුලිකා පායා ආදරේ උණුසුම් සුසුම් වැල් මාහදේ රහසේ රැඳුණා. මේ ගීපද ඇතුළත්ව තිබුණේ KW පෙරේරා අධ්‍යක්ෂණය කරපු දුලිකා චිත්‍රපටයට. චිත්‍රපටයේ සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාසයන්. ගීත රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. මහාචාර්ය සනත් නන්දසිරි තමයි ගිය ගැයුවේ. මේ ගීයේ කියවෙන විදිහටම වචනවලින් කියන විදිහටම මේක ප්‍රේම ගීතයක්. දැන් මේ ගයන පෙම්වතා කතකයා ප්‍රේමයේ අපේක්ෂාවෙන් ඉන්නවා. ඔහුගේ ආරම්මණය අරමුණ පැහැදිලියි. සීතල ඇයාමේ අඳුරේ. ඒක තමයි එල්බ ගැනීම ආලම්බණය කියලා අපි කියන්නේ. ප්‍රේමයට උචිත පරිසරයක් මුලින්ම හදාගන්නවා වචනවලේ. ඊට පස්සේ ඒ අන්ධකාරය ආලෝකවත් කරන ඇගේ තාරකා නිල් දැස උදා වෙන බව කියනවා. ඊට පස්සේ ප්‍රේමාන්විත හැඟීම් පහළ වෙනවා. ඕක තමයි තියෙන්නේ. මේ ගීතය පිළිබඳවත් මහාචාර්ය සනත් නන්දසිරිගේ ගැයුම් සහ ඔහුගේ පෞද්ගලික ඔහුගේ ගායන පෞරුෂය පිළිබඳවත් මම හිතන්නේ මට වඩා කතා කරන්න සමීපතමේ කපළඟ ඉන්නවා. ඒ තමයි ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ප්‍රනීත්, ඔබට තමයි මම බාර කරන්නේ මේ ගීතය ගැන විවරණය කරන්න කියලා, සනත් නන්දසිරි මහත්මයා ගැන කියන්න කියලා. අපි මහාචාර්ය සනත් නන්දසිරි ගායන වේදියානන් සංගීත වේදියානන්ගේ හඬ ඇසුවේ ගුවන්විදුලියෙන්. එතකොට අපි ටෙලිවිෂන් තිබුණ නැති යුගය ගැන අපි ඉස්කෝලේ ගියේ. කටහඬින් තමයි මේ කවුද කියන එක අපිට දැනුනේ. ඉතින් එතුමා ඉන්දියාවේ සංගීතය ඉගෙනගෙන ලක්නව් නුවර බාත්කාණ්ඩ සංගීත විද්‍යාපීඨයෙන් ඇවිල්ලා පුංචි කාලේ ළමා පිටියේ ගායනා කළා. අර මහා සංගීත සම්ප්‍රදාය ඉගෙනගෙන ඇවිල්ලා අපට ඇහුණු ගීත ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ මුසුවක් තිබුණා. එය රස මුසුවක්. ඊට පස්සේ ඉඳලා හිටලා ජන සම්ප්‍රදාය ගීතයකුත් ඇහුණා. පසුව තමයි අපි ඉස්කෝලේ යන කාලේ මේ ගීතය ඇහෙන්නේ, තුලිකා චිත්‍රපටය. නමුත් පසු කාලයකදී අපිට තේරෙනවා චිත්‍රපටය නෙමෙයි අපිට ඇහෙන්නේ, දැනෙන්නේ, විඳින්නේ අපි සිංදුව ගීතය. එතකොට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය අර ඉන්දියානු සම්ප්‍රදායේ මහා සම්ප්‍රදායේ රසමුසුවට වඩා චමත්කාරයට වඩා වෙන පද්ධතියක වෙන තලයක තමයි මේ ගීතය ගලාගෙන යන්නේ.
ඔබ සොයාන්නම් ඉගිල්ලි තාරකා එළියේ ශීතරයමි අඳුරේ වාසනා නිල් දැස පාය ආදරේ උණුසුම් සුසුම් වැහදී රහසේ නැදුනා සුංගාරයත් මුසුවෙච්ච ඒ රොමෑන්ටික් වගේ අදහසක් දැනෙනවා. එහිදී සුනිල් ආරියරත්නයන් රචනයට පිවිසෙන්නේ අන්ධකාරයත් එක්ක. අඳුර, වලාකුළු, තාරකා, ආදරය, ස්නාරි දේහය, නාරි ස්වප්නය මේ සියල්ලත් එක තමයි මේ හැඟීම් ධාරාව අපිට ගලාගෙන එන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඒ චිත්‍රපටිය නරඹලා තිබුණේ නැහැ. KW පෙරා කියලා කියන්නේ අපිට සැනසුම කොතනද ඉඳලා හම්බ වෙන බොහොම දක්ෂ කතා රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. මුල චිත්‍රපටිය ඉඳලාම එතුමාගේ අන්තිමට චිත්‍රපටියට වඩා සංගීතය ගීතය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ලංකාවේ ඉන්දියාවේ චිත්‍රපටිවල තියෙන මෙලෝ ඩ්‍රමැටික් ඒ ගතිය වෙන්න ඇති. කොහොම හරි අපි බැඳෙනවා මෙහි. අර සාමාන්‍ය සනත් අයියාගේ ශෛලිය වෙන්නේ සම්භාව්‍ය සංගීතයේ ඇසුරේ තිබෙන ශෛලියක්නේ. ඊට වඩා වෙන වාදීලයකට ආපුවම මේ ගීතය බොහොම ජනකාන්තුණා. ඒ චමත්කාරජනක අත්දැකීම මගේ හිතේ දැනුණා. මට හිතෙන්නේ මීට වඩා නදීක කියලා. දැන් කේමදාසයන්ගේ සංගීත භාවිතාව ලංකාවේ තියුණු ප්‍රධාන ධාරාව වන ඉන්දියානු රාගධාරී සංගීත ය ආභාස කොටගත් සංගීත සම්ප්‍රදායෙන් මදක් ඔබ්බට යන එකක්. ඒ කියන්නේ ඔහු ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔහු භාවිතා කරන්නේ නැතයි කියා පෙරදිග රාග යන් ඔහු ඉතා හොඳට භාවිතා කරන මහින්ද ප්‍රොෆෙසර් ගැන කතා කරාද. ඔහු භාවිතා කරනවා රාග. නමුත් ඔහු රාගවල තියෙන සංයුතිය වෙනස් කරලා ඒ ස්වර චලිතය ඔහුට අවශ්‍ය ලෙසයි හදාගන්න. මොකද ඔහු ඒක ගේන්නේ කෝඩ් වර්ක් එකකට. උදාහරණයක් මේ ගීතය ගත්තොත් මම හිතනවා මේ ගීතය හොඳ නිදර්ශනයක් ඔහුගේ හෝමෝෆෝනික සංගීත භාවිතාව කියලා අපි කියන සමාන්තරමය කාලාවකාශයක් සහිත සංගීත භාවිතාව. ඔහුගේ ලාක්ෂණික කේමදාසයන්ගේ ලාක්ෂණික සංගීත භාවිතාව ඒක. අපි ඇත්තම රොමැන්ටිසම් ගැන අපි කතා කරමු. මම සහ කාංචන අපි තුන් හතර දෙනා චින්තක අපි හතර දෙනා කතා කරමු. රුක්ෂාන් මොට්සාට් සහ යොහාන් සෙබස්ටියන් බාහ් ගැන. මේ දෙන්න ඉන්නේ යුග දෙකක. කෙනෙක් ඉන්නවා බැරොක් යුගයේදී, අනිත් කෙනා රොමැන්ටික් ක්ලාසිකල් යුගයේදී. රොමැන්ටිසම් ගැන අපි කතා කළේ ඒක බටේ සම්භාව්‍ය සංගීතයේ මේ යුගය ගැන. මම හිතනවා කේමදාසයන් එක්තරා විදිහක මම යෝජනා කළා ඔහු ඉන්නේ මේ දෙක අතර කියලා. ඒ කියන්නේ ඔහු බැරොක් යුගයේ තියෙන යම් ආකාරයක සංගීත භාවිතාවකුත් ක්ලාසිකල් රොමැන්ටික් පීරියඩ් එකට එනකොට තියෙන සංගීත භාවිතාවකුත් ගේන්නේ ඉතාම දේශීය ජනනාද රටාවන් ජනමුලෙන්. මං හිතන්නේ රත්නශ්‍රී අය දන්නවා ඔහුත් එක්ක කේමදාසයන් කළා ඔහු ඔබ ලියාපු ඉතාම දේශපාලනික සංගීත දේශපාලනික මේ රචනාවක් නිදන් මංකොල්ලේ. ඔහු ඒක සංගීතවත් කළා කොයරහෙකට. ඉතින් ඇත්තටම ඔහුගේ මේ ගීතය ගත්තොත් එහෙම ඉතාම සරල ස්වරගොනු මත තියෙන සංකීර්ණ රචනාවක්. උදාහරණයකට මේක ඔරිජිනල් යන ජීමයනවල රිලේටිව් මේජර්ස්. අතර ඔහුගේ කෝඩ්ස් භාවිතාව විශාල එකක් නෙවෙයි. ලොකු පරාසයක කෝඩ්ස් භාවිතා කරන්නේ නැහැ ඔහු. නමුත් ඒ කෝඩ්ස් ඇතුලේ තියෙන ඥාති බන්ධුතා සහිත කෝඩ්ස් ඔහු භාවිතා කරනවා හරි සමබර ලෙස. මේකේ ජීමයන යනකොට B ෆ්ලැට්, E ෆ්ලැට් වෙනකොට සීමයන. ඊට පස්සේ මේ විදිහට රිලේටිව් එහෙම නැත්නම් ඥාති බන්ධුතා සහිත කෝඩ්ස් පාවිච්චි කරනවා. අයිතනම මේකේ කේමදාසයන්ගේ ප්‍රධානතම දේ තමයි ගිතාරුව පාවිච්චි කරන්නේ ප්‍රධාන ඒ කියන්නේ මේ කවුන්ටර්ස් වල. දැන් ඔහු ක්ලාසිකල් ගිටාර් කියන තැනට යන්නේ නැහැ. ඉතින් මේ ගීතයේ වැඩිපුරම මම හිතනවා පටන් ගන්න ආරම්භ කරන ක්ලාසිකල් මේ ගිතාරු වාදනය තමයි මේකේ පළමු හැඟවුම් කරන එකේන්නේ. පළමු මේ ගීතය සම්බන්ධ ප්‍රවේශයේ සමයිතනෝ මේ ප්‍රොෆෙසර්ගෙන් අපිට අහගන්නලෝ මේ ගීතයේ ගායනාවට ලංකාවේ ඉතාම මමත් ගරු කරන ඉතා හොඳ කන පෞරුෂයක් භාවිතා කරනු ලැබුව නෙවිල් ප්‍රනාන්දු මහත්මා මේ ගීතයේ
මම කැමති ඔබෙනුත් ඒ ගැන අදහස් කීපයක් ගන්න. ඕනදීක මේ ගීතය පිළිබඳව දැන් රත්නාසීත් අපේ ප්‍රනිත් මල්ලිත් ඔබත් කතා කළා. මං ඊට වඩා හාත්පසින්ම වෙනස් කාරණාම මේ ගීතය ගැන කියන්න තියෙනවා. මේට පසුබිම් කාරණා පිළිබඳව හොඳ කතාවක් තියෙනවා. ඒක මං හිතන්නේ මේ අවස්ථාවේ කියන හොඳයි කියලා මට උග කාර්තවලදී හම්බෙලා නැහැ මේක කියන්න. මේ ගීතය දුබිලිකා චිත්‍රපටියේ ප්‍රේමසිංහ කේමරාජන් මේ ගීතය ඔබ කිව්වාගේ තනු නිර්මාණය කළා, සංගීත නිර්මාණය කළා. කේතබ්ලි පෙරමහත්තයා අහලා තියෙනවා මේ ගීතය කියන්නේ කවුද කියලා. අද ජීවිතුන් අතර ඉන්නවා මේ ගීතය ලියපු මහජන සුනිල් ආරත්නන් රෝහ දාන මේ කතාව. කේතබ්ලි පෙරමහත්තයා අහලා තියෙනවා මේ ගීතය කියන්නේ කවුද කියලා. කේමරාජ මහත්මයන් අහලා තියෙනවා. ඒතකොට කොළු මේක කියන්නේ සනත්. සනත් මේ ගීතය හරියන්නේ කේතබ්ලි පෙරමහත්තයා කියලා. මේක කියන්න වෙනම කාරණා. ඒතකොට යව ජෝතිපාලද නෑ. මේක කියන්නේ කෙනෙක් ලංකාවේ නෑ කවුරු හරි. ඒ හිතන්නේ කේමරාජ කියලා කේමරාජ මහත්මයන්ට කියලා තියෙනවා. එතකොට කේමරාජ මහත්තයා කියවලු මම සනත් කියලා මම කියව ගන්නම් කොහොම හරි. සාල්ගේ ශෛලිය වෙනස් කරගන්න මම මේ කියව ගන්නම් කියලා. ඉතින් මම රියසල් එක කොළඹ හති නිවසක තිබුණේ. කේතබ්ලි මහත්මයා අකමැත්තෙන් මගේ ආවේ. දැන් මමනේ කියන්නේ අකමැත්තෙන් මගේ ආවේ. එහෙනම් මගේ රියසල් බල හරි කේමා හරි මගේ කතාව හරි. ඉතින් මේක කේම ප්‍රාන්ත පුළුවන් කියන කියලා ඔන්න පදිගත කිරීමට ගියා. දැන් පදිගත කිරීම රාශියනේ කාලේ කරන්නේ. දැන් මගේ ට්‍රැක්ස් ගන්න කෙලිම කියන්න ඕන. දැන් කියාගෙන කැමරා ස්නාත්මයා දුවගෙන කේදබ්ලි මහත්මයා. එතකොට කිබිගල ගීතය ජෝතිපාල මහත්මයා අපේ ඉතා ජෝතා ජෝතිපාල ආදර මල් පොනේ කියන්නේ ඊට පස්සේ චිත්‍රපටි. ඉතින් මම ගීත පදිකත කරමින් ඉන්නකොට කේදබ්ලි මහත්මයා එළපු කැමරා මේකේ කෑල්ල කඩුයිනේ. මොකද්ද කෑල්ල? දුලිකා කියලා කියන්නේ. දැන් දුලිකා කියන කෑල්ල මමනේ කියන්නේ. ඔව්. දැන් මේක කෝරස් කරනවා. මේක සමුයක් කියලා. සමුයක් නෑ වෙලාවේ. ඔව්. ඒ වෙලාවේ තන්නේ රෑ 12ට එකට කොහේ සමුය ස්ටුඩියෝ එකේ ඉන්නේ. ඒ වෙලාවේ කේමරා තමයි ගත තියෙන කේමදාස. නිබිල් මිසනිල් කියන්නේ. කුරේ කියන්නේ. මේ රනස් කියන්නේ. දුලිකා කිය. ඒක තමයි ඕ රෙකෝඩ් එකේ තියෙන්නේ. ඒකේ කවුද නිල් ප්‍රියන්ත මහත්මයා කියනවා, එන සොයිසා කියනවා, ඒගොල්ලෝ ජීවිතුන් අතර ඉන්නවා. එන සොයිසා ගුණසේන ගුරේ ඉන්නවා. මෙන් විජයත ජීවිතුන් අතර නෑ. මාත් එක ඒගොල්ලොත් කිව්වා. ඔව්. ඒක තමයි. මොකද ක්ලබ් එක සින්දුවක් මේක. ඔව්. විජය කුමාරතුංගෙන් ක්ලබ් එකේ කියනවා. ක්ලබ් එකේ ඉන්න කට්ටිය දුරේකා කියලා කියනවා. ඒක කෝරස් එක මතක් වුණා KWP මහත්මයාට. ඔව්. ඒක තමයි ගීත පදිකත කිරීමේදී වුණු අමතක වුණු සිද්ධිය මට ලෝකයි. ඉතින් මේ ගීතේ හුඟක් අය සම්මාදන් වුණා. ගීතපාදයෙන් සම්මාදන් වුණා. ගායනයෙන් සම්මාදන් වුණා මා සමග. ඉතින් මේ ගීතය මට අහම්බෙන් අහමුණු ගීතයක් වටේ. මොකද මාගේ ශෛලිය මේ අපේ ප්‍රවිත් මල්ලි කිව්වාගේ මගේ ශෛලිය නොගැලපෙන ගීත ඒ කාලේ ඇතියද. ඊට පස්සේ මම ගීත ගායනා කළ මේ වගේ ගීත. නමුත් ඒ කාලේ ඉතාලියේ කේතබ්ලි මහත්මයාගේ අදහස ආවේ. මොකද මගේ ශෛලිය වෙනස්. ශෛලිය වෙනස්. වෙනස් කළා. කේමදාසයන් මේ ගීත තුලින් කියලා මට කියන්නේ සංකේත වචනවලත් රචනයේ සාහිත්‍යයේ සංකේත ගුණයක් සමුදායක් තුලින් මවන්නේ මේ රූපක සමුදායක. මේ ගීතේ ගමන ගැන මොකද ඔබට හිතෙන්නේ? මේ අපි දැන් ලංකාවේ දැන් අපි වේගවත් ගීතනේ අහන්නේ 6-8 හරි මොනවාද. මේ ගීතේ ලයාකාරයක් තියෙනවානේ මේ ගමන ගැන ඔබ සංගීතඥයෙක් කියලා. ඔව් ඇත්තටම ඒක ඉතාම ප්‍රශ්න. මොකද ඔබට කිව්වා වගේ මේකේ චිත්‍රපටය තුළ දර්ශනයේ තියෙන්නේ ක්ලබ් එකක් නම් සාමාන්‍ය රීතිය තමයි මේකට අදාළ ඉතා වේග රිද්මයක් භාවිතා කරන්නේ. නමුත් මම දන්නවා කේමදාසයන්ගේ සංගීත විශ්ලේෂණය කරද්දී ඔහු හැම විටම සංගීතයෙන් මවන සංජය. මේක ඇත්තටම සාහිත්‍යකරුවෙක්ට වඩා සංගීතඥයෙක්ට ඉතා අර්බුදීය වැඩක්. මොකද සාහිත්‍යකරුවෙකු භාවිතා කරන සංඥාවන් ඒවා සමාජීය සංඥාවන්. ඔහුගේ භාෂාව, ඔහුගේ වචන සමාජීය කියවීමකට පාත්‍ර වෙන එකම මාධ්‍යයක් නිසා. නමුත් සංගීත මාධ්‍යයේදී මේ සංඥාවන් වෙනස්. ඒතර මේ සංඥාවන් කොහොමද ප්‍රේක්ෂකයෙකුට දනවන්නේ කියන ප්‍රශ්නේ සංගීතඥයා නිතැතින්ම ගොදුරු වෙන ගැටලුවක් බවට පත් වෙනවා. කේමදාසයන්ගේ විශේෂත්වය ඔහු ලංකාවේ හිටපු ඉතාම විස්මයජනක සංගීතඥ කීප දෙනා අතරින් ඉහළම ඉන්න කෙනා.
ඔහුගේ තියෙන විශේෂත්වය තමයි මේ ගීතය ඇතුලේ ඒ රූපයේ ගෙන මේ චලනයන් චිත්‍රපටයේ අදාළ නිශ්චිත මොහොතේ ඔහු ගීතයේ ලය බාල කරලා ලය අඩු කරලා ඔහු ඒ මේ මොහොතේ නැත්තං ඒ භාවයට ගේනවා. මම හිතන එක කෝඩ් වර්ක් එක ගොඩක් බලපානවා සහ විශේෂයෙන්ම හඬ දැන් ප්‍රොෆෙසර් කිව්වා වගේ අර කෝරස් එකක් මේකට මැදිහත් වීම. අනිත් ඒ කෝරස් එක එන්නේ ඔන් ද බීට් එකේ නෙවෙයි. ඒ කෝරස් එක එන්නේ ඔෆ් එකේ. ඉතින් මම හිතන්නේ මේ වගේ ප්‍රයෝග භාවිතා කරන කේමදාසයන් ඔහුගේ සංගීතයේ යම් උලුප්පා ගැනීම වලට ඔහුගේ සංඥාවන් උලුප්පා දක්වනවා. ඉතින් අතන තවත් එකක් මට මතක් වෙනවා වසන්තයේ දවසක් චිත්‍රපටේ මම ප්‍රොෆෙසර්ගේ හඬට කැමැතිම ගීතයක ඔහුගේ ගීතයක් තියෙනවා. ඒක මම අහලා තියෙන ප්‍රේමාන්විතම හඬ. ඒක තියෙන්නේ වසන්තයේ දවසක. මොකද කේමදාසයන් දන්නවා ඔහුට ඒ විභවය තියෙනවා. ඔහු දන්නවා මේ ගායකයෙකුගේ හෝ ගායිකාවකගේ තියෙන ඔහුගේ තියෙන ස්වර වර්ණය හඳුනගෙන ඒක එළියට අරගෙන ඒක අනිත් වර්ණයක මුසු කරන්න සංගීතයත් එක්ක මුසු කරන්න. වසන්තයේ දවසක් චිත්‍රපටයේ මම ඉතාම කැමති ගීතයක් එක. ඒකේ හඬ ඉතාම ප්‍රේමණීයයි. ප්‍රොෆෙසර්ගේ හඬ. ඉතින් ඔහු ඇත්තටම ඉතාම මට කියන්න ඕන නිකම් ඉන්ද්‍රජාලිකයෙක් කියලා. ඔහු දන්නවා ඒක මැජික් මැජිෂියන් කෙනෙක් වගේ. ඉතින් ඒක ඇත්තටම ඉතා දීර්ඝව කතා කළ හැකි මාතෘකාවක්. ඉතින් ඇත්තටම මං හිතනවා අපිට දැන් මේ දීර්ඝ කතා බහත් එක්ක මං හිතන මේක ඉතා හොඳ ප්‍රවේශයක් කියලා මේ වැඩසටහන නේද? පටන් ගත්ත ගීතේම අපිට තියෙන බොහෝ දෑ කතා කරන විතරක් නෙවෙයි මං හිතන ප්‍රේක්ෂකයාට ඔබට ඒක ඉතා වැදගත් වෙයි. මොකද මේ වැඩසටහන ඔබට දැන් තේරෙනවා වගේ මේක හුදෙක් ගීත ගැන කතා කරන වැඩසටහනක් නෙවෙයි. මේක ගීතයක තියෙන පසුබිම සාහිත්‍යමය පාර්ශවය සංගීතමය පාර්ශව විතරක් නෙවෙයි. ඒක එක්තරා විදිහකට හැදුණු හැටි පවා ඒ පිටිපස්ස තියෙන බොහෝ දෑ එළියට ගන්න කතා කරන වැඩසටහන. පළමු විවේකයට අපිට දැන් යන්න සිද්ධ වෙනවා. අපි මේ විරාමයෙන් පස්සේ නැවතත් සඳගිරි මුදුනත් එක්ක ඔබත් එක්ක එකතු වෙනවා. දිවි අරණේ
මාදු මල් පිපෙන බිඟු නැවුනගෙනා මේ ප්‍රථම වසන්තයයි රසිකයාට අපි කතා කරන්න ඉඩ දෙමු නේද සදනශ මට මේ ගීතය පටිගත වෙන විට මම හිටියා දැන් අපි මිනිස්සු ජීවත් වෙන්න ඉතින් අවුරුදු 60ක් 70ක් වගේ දැන් ආයුෂ අඩුයිනේ ලෝකේ එතකොට ජීවිතයේ ඉදිරියට හරි ගමන් කරද්දි කාලය ගත වෙන විට අපිට සමහර දේවල් එපා වෙනවා ඒකාකාරී වෙනවා කඩන් වැටෙනවා පාළුව හුදෙකලා තනිකම කියන එක දැන මට දැනුනේ ඒ වෙලාවේ ආදරය කරන්න හිතෙන ජීවත් වෙන්න ආසාවක් උපදවන ගීතයක් ඒ වෙලාවේ සනත්ය ගෙවුවා අන්න ඒ වගේ හැඟීමක් දැනුණා එහි සංගීතයේ තියෙන චමත්කාරයටයි තනුවේ ගීත් පද රචකයේ තිබුණ අනුභූතියයි කැටිකරාම දැනුනේ අර සංයෝගයත් වියෝගයත් අතර මොකද්ද ගලාගෙන යන අමුතු හිතා ගන්න බැරි කිතිකවන ගතියක් තිබුණා ජීවිතේ අනේ හැඟීම තමයි මට දැනුනේ ඉතින් එය විස්තර කරන්න පුළුවන් ඔබ වැනි කෙනෙකුට තමයි සංගීතය පැත්තේ ඔව් ඇත්තටම ඒකේ මියුසික් ගත්තොත් කාංචන දැන් F minor වල අපි එකතු කළ මේජර් සෙවන් එක හැරුණාම ඒ ඇඩඩ් කෝඩ්ස් හැරුණාම සාමාන්‍යයෙන් ඒ ස්වර ගොනු පවුල ඇතුලේ නැති සමහර ගොනුවකුත් වෙනවා දැන් බී ෆ්ලැට් මේජර් එකක් ඒ බී ෆ්ලැට් මේජර් එකක් එෆ් මයිනර් වලට බී ෆ්ලැට් මේජර් එකක් එකතු වුණාම ඇත්තට මේක ඉතා ආලෝකමත් එෆ් මේජර් වෙලා ඔව් ඉතින් මම හිතනවා මේක නිකන් එක්තරා ආකාරයක වර්ණ කීපයක් දරන සංගීත සංරචනාවක්. මම හිතන්නේ මේකේ තනුවේ තියෙන යම් ආකාරයක සිත් ගන්නාසුළු භාවය නැත්නම් දැනෙනසුළු භාවයේ හින්දා තමයි මේක ගොඩක් ගීතය මම හිතන්නේ ජනප්‍රිය වුණේ කියන එක නැත්නම් ප්‍රේක්ෂකයා වැළඳගත්තේ කියන එකයි මගේ අදහස. නදීක මම හිතන්නේ මේ ශ්‍රී ලංකාව කියන රට ඝර්ම කලාපීය රටක් හැටියට පැහැදිලි ඍතු භේදයක් අපිට නැහැනේ. වසන්ත ගිම්හාන ග්‍රීෂ්ම වගේ ඍතු බීජයක් නෑ අපිට. නමුත් අපේ කවීන් මේ මුලින්දලම මේ විවිධ ඍතු පිළිබඳව වර්ණනා කරලා දෙන වසන්තය, සරත් සමය ආදී වශයෙන් ඍතු බීජයක් කියනවා ඒගොල්ලෝ. يعني මුල් කාලේ ඉඳලම තියෙනවා. මොකද අපිට සංස්කෘත කවි සමය තමයි බලපාලා තියෙන්නේ. කවි සමයේ තියෙන සම්මත කීපයක් තියෙනවා. සරත් කාලේ හංසයෝ මානසවිලට යනවා. හැම පොකුණකම පස්පියුම් තියෙනවා. ඒ වගේම හැම මේ කාන්තාවන්ගේ පාපහර ලැබිලා අශෝකමල් පිපෙනවා
මධ්‍යපානය කළ ස්ත්‍රීන්ගේ මුව සුසුම් වෙදිලා මූණමල් ගස පිපෙන ඔයගේ සම්මත තියෙනවා කවි සමය. එනිසා මේ ඍතුභේදයත් සම්මතයක් හැටියට කවි අනුමත කරලා තියෙනවා. ඒ වසන්ත ඍතුවක් නැති වුණාට වසන්තය ගැන අනන්ත අප්‍රමාණ කවිලේ වෙනවා ගීතලේ වෙනවා. දැන් අපි අහලා තියෙනවානේ රතන සූත්‍රය තියෙනවානේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ කියලා. ගිම්හාන මාසේ ප්‍රථම ගිම්හාන. ඒ වගේ මේක ප්‍රථම වසන්තය. මේක ප්‍රථම වසන්තය. කුලරත්නාරිවංශ මේ ගීතය රචනා කරන්නේ. ප්‍රථම වසන්තයත් අර පටමස්මින් ගිම්හේ වගේ ප්‍රථම ගිම්හානේ වගේම සුන්දර වෙන්න ඕන. දැන් අර ප්‍රණීත වූ විදිහට ඇත්තටම ජීවිතයේ අනන්ත අප්‍රමාණ කරදර, කලකිරීම, පසුතැවීම්, අභියෝග අපට මුණ ගැහෙනවා. අපි කලකිරෙනවා. අපේ ජීවිතය දාලා යන්න හිතෙනවා. හැබැයි අපේ ජීවිතය දාලා යන්න බැරියයි අපට ආදරය කරන කවුරු හරි ඉන්න නිසා. සම මනුෂ්‍යයන්ට ප්‍රේමය අවශ්‍යයි. ඒක ප්‍රේමය වෙන්න ඕන. ඒක රාගයවත්, කාමයවත්, රතියවත් පමණක් නෙමෙයි ප්‍රේමය කියන්නේ. සාහිත්‍යයේ ශෘංගාරය. ඒ ශෘංගාරය දනවන අතිශයින් උචිත වචන ටිකක් තමයි සංකල්ප රූප ටිකක් තමයි කුලරත්නාරිවංශ එකතු කරන්නේ. මේ ප්‍රථම වසන්තයේ දිවි අරණේ මදුමල් පිපෙනවා. මදුමල් පිපෙන්නේ මේ මදුව කියන්නේ පැණිනේ. පැණිත් එක්ක තිබෙන මල් පිපේ. නිකම්ම නිකම් මල් නෙමෙයි. බෘංග සමූහයා කැඳවන්නේ එතකොට. එතකොට ඒකට සේනා සම්පතක් ලැබෙනවා යාට. තනියෙන් නෙමෙයි ආඉන්නේ. ඊළඟට කියනවා මේකෙත් නිදිබර ආකාශයේ තාරකාවක් දෙකක් මොදු වෙනකොට ඇස් වගේ අපට පේන්නේ. ඒ වගේම හඳත් මේ අහසට අවශ්‍යයි. ඔබ සුපුන් සඳක් සේපායා. එහෙම වෙලාවක තමයි මේ හඳ ඉන්නේ. ඔබ හඳක් වෙලා ඉන්නේ. පහන් රැයක් ගියාවේ පහන් කියලා මෙතන පාවිච්චි කරන්නේ ප්‍රසාදය කියන එක. ප්‍රසාද රාත්‍රියක් වෙලා ඔබ ආවේ මේ වසන්තයට. අතිශයම රමණීයයි මේ සංකල්ප රූප, සරලයි සංකල්ප රූප. ගීතයට අවශ්‍ය විදිහට භාවිත කරන්නේ. ඔබ කිව්ව විදිහට මම හිතන්නේ නාද මාධ්‍යයෙන් ප්‍රතිපෝෂණය කරන්නේ ඒක මේ ඒක උත්කර්ෂයටම ගන්න ඒ වචන වලින් තියෙන වසන්තයම තමයි. ඒකයි මේක මේ දැනෙන්නේ අපිට මේ ජීවිතය විඳින්න ඕන කියලා. ඒකයි අවශ්‍ය. පංචදරා නිරිගුවතරේ දිය පහස පත සිටිය දිකතරේ ඔබ සිහිල් දොල සේපාවී වසන්තයක් වියා මේ ගීතය පිළිබඳ බොහෝ දේවල් කියන්න තියෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහන් මගේ ශිෂ්‍යයෙක්. විශ්වවිද්‍යාලය මගේ අනාත ශිෂ්‍යයෙක්. ඔහු කිසියම් ග්‍රන්ථයක කියලා තියෙනවා ගැන මාගේ ශාස්ත්‍රීය සංගීතයේ ඉගැන්වීම පිළිබඳව ඔහු ඉගෙන ගත්ත විදිය. ඔහු මාගෙන් දැන හිටියේ ශාස්ත්‍රීය සංගීතයේ උත්තර භාර රාගදාය සංගීතයේ උගන්නන එහෙම නැත්නම් ඒ ආභාෂයෙන් ගීත ගයන කෙනෙක් වශයෙන්. පසු කාලයක පුවිතා ප්‍රවීණ සංගීතඥයෙක් වුණා. මම සතුටුයි. මම අදත් ආශිර්වාද කරනවා. මට හරි ආදරේ තාමත්. නමුත් මා විසින් නිර්මාණය කරගත්ත ගීත ඔහු අහගෙන හිටියා. ඔහු දැන හිටියා. ඔහු එම ගීත ගායනා කළා තියෙනවා. ඉතින් පසු කාලයක ඔහු ගීත ක්ෂේත්‍රයට පිවිසලා සංගීතඥයෙක් පිවිසලා හොඳ නිර්මාණකරුවෙක් වෙනකොට හිතන්නේ ඇති දැන් සනස්සය ටිකක් මේ රාගදාය සංගීතය ආශ්‍රිතව එක ශෛලික ගීත ගායනා කරනවා මම පොඩ්ඩක් මේ වෙනස් කළ දෙන්න හොඳයි කියලා. මම හිතන්නේ මට හිතන විදිහට ඒකයි වෙන්න ඇත්තේ. ඕකේ ඔබ මට ගීත කාශයක් නිර්මාණය කරලා තියෙනවා. මේ ගීතය නිර්මාණය කරලා ට්‍රැක් එක ගන්නකොට මං හිතියේ නෑ ඔය බෙන්ස් නැමැති අපේ බෙන්ස් මාත්මය තමයි මේ කොස්ටුඩික මේකකල් තියෙන්නේ. මට එන්න බැරි වුණා. රෝහණයන් මේ වචන ටික ගයිඩ් එකකට කියලා තිබුණා මේ ගීත මේ ප්‍රථම සංතය කියලා. මට කිව්වා සර් මම මේ ගයිඩ් එක කියලා දෙනවා සර් පොඩ්ඩක් අහලා ඒක කියන්නකෝ කියලා. ඉතින් මම ගියා ස්ටුඩියෝ එකට. ගියා මේ හොඳ කතාව මම දැනගත්තු නදීක සංගීතඥයෙක් නිසා දැනගන්න ඕන කාරණාව.
මම අර රෝහණ හිටියේ නැහැ ප්‍රණීත් හිටියා. ප්‍රණීත් මං දැන් හිටියද? ඔව් මම ආගෙන හිටියා. රෝහණේ කුලරත්න ආර්යවංශයන් හිටියා. මම කො රෝහණ කියලා. ආ රෝහණ ආයේ දැන් එයි කිව්වා. ඉතින් මට තව ඊට මේ රෙකෝඩ් කරන්න තිබුණා. මම මේ ගීතේ කර කියන්න කියලා කොහොමද කිව්වා කුලරත්නත් කොහෙද යන්න පුරුණාත් තිබුණා මේ ගීතේ කියනවා ඇත් බලා හිටියා. මං ගීතේ පටිගත කරන වෙලාවේ මේ වොයිස් කරන වෙලාවේ මෙදාගේ රෝහණ ආවා. ඇවිල්ලා ඉතින් අහගෙන හිටියා. රෝහණ කියලා දුවා මම කියලා සනස්සරක කියයි. කියලා යාලි වැඩි තැකීමක් මං අදත් රෝහණ මං ගයද මං ගීතය ගයනකොට වැඩි මට ඇන ඇන කියන්න දෙන්නේ නැහැ. ඔව්. හා ඉතින් මට ඉඳහ දේවා කියලා මොකද රෝහණ වැඩි දන් කියනවා වැඩි කියලා වැඩි වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ඕක කියලා තියෙනවා නේද මට එවම කියන්න පුළුවන්. මේ ගීතේ පරිගත කරාම ප්‍රණීත් මල්ලි මරින් බෙන් මහත්මයයි කොටින්ම කුලතාරි වංශයමයි අපේ රෝහණයි කියලා සර් මේක නම් පපිලේ මේක පපිලේ නම් සර් කිසි ප්‍රශ්නයක් පපිලේ මත් හිතුවා මං ගීත ආශයක් ගානක් ගාන කළද ඔහොම ගීත මං ඕනතරම් ගායනා කරලා තියෙනවා පපිල වෙන්නේ නැහැ සමාහාරය ඉතින් අමාර කොච්චර හොඳ හිඳු මගේ තියෙනවා පපිල වෙන්නේ නැහැ සමාහාරලාට ඉතින් මම මේකත් කණෙන් අහලා නිකන් හිටියා අවුරුද්දක් ගත වුණා මේ පපෙළුනේ නැහැ. පපෙළුනේ නැහැ මේ ගීතේ. වයිද පපෙළු වුණා? උනේ නැහැ. උනේ නැහැ මේක. මේක අහන්නේත් නැහැ මොකද ඒක හිතේම රේඩියෝ එකේ තනම මේ පපෙළු වුණා. මේම ඉන්නකොට තරණ කොල්ලෙක් කාරා බෝදාලා කොණ්ඩකරු බෝලමා ලොක්කෝ දාලා මේක තරණගෙට කිව්වා. පහුදේ මේක පපෙළු ලංකාවේ. මම කිව්වගේ පපෙළු වුණේ නැහැ. අර කොල්ලගේ රූපේ තමන් දන්නේ නැහැ තරුණ කමල තමන් දන්නේ නැහැ උගේ මූණේ සුදු කමල කරාබෝල දන්නේ නැහැ කොමාරි කොපි පොපි දැන් ඉතින් ඒ කොල්ල කොයිද කියලා මන් දන්නේ නැහැ මං හොයනවා කොල්ල මගේ නම නමත් මතක නැහැ ඒ කොල්ලට නමත් මගේ මට නම් මතක නැහැ කොල්ල කවුද කියලා හොඳ ලස්සන කොල්ලෙක් දැන් මේ ගීතේ මම කී ගියා මං ප්‍රසංග වල අනන්ත ගායනා කරලා තියෙනවා දැන් මං කොල්ල හොයනවා කොල්ලර මොකකට උපකාරයක් කරන්න මට මේ සින්දෝ පොපෙල කළා දුන්නා. ඒ ඉතාලි ඇතර බගිතර ඒක ඉතාලි රසවත් කතාවක්. මෙතන නේ ඒකෙන් ඇතර විලිතර ප්‍රොෆෙසර් තමයි ප්‍රොෆෙසර් කියමින් හිටියා. ඉතින් ඒ කොල්ල කොයි මම මේක දැකලාද කමන්නේ කොල්ල මට කියලා වුණා අනේ මමයි කිව්වේ කියලා මේ මේක දැක්කොත් හොඳයි කියලා මෙයා මේ ගීත කිව්වේ මමයි කියලා මං කොල්ල හොයන ඌට උපකාරයක් කරන්න මට මේ හින්දා පොපිල කරලා දුන්නා. දැන් මේ ගීතේ කී කියම හැමතැනම මගේ කටුවට කර ගන්නවා. ඒක මේ මුද කතාවක් කියලා මං කිව්වේ පොපිල වුණේ නැහැ. ඒ කොල්ලහ තම පොපිල කරලා දුන්නේ මට මේක. අතර මම හිතේ ප්‍රොෆෙසර් කියාගෙන ඉඳි මේක කිව්වා වගේම මේක පපුව තම පොපිල වුණා කියලා. මම පොපිල අපි ඒක පොපිල වුණේ නැහැ. අවුද්දක් කර ගත පොපිල වුණා. කොල්ලත් තම පොපිල කරලා මේක ඉතා හොඳ නිදර්ශකයක් මං හිතනවා දැන් 980 මහිතා 990 වෙන කාලත් කියන්නේ 990 වෙන කියන අපේ අපේ කාලෙට අපේ પરම්පරාව කාංචන අපි මේ අපේ යුගයට එනකන් අපිට තිබුණේ ඊටාම කුඩා මාධ්‍ය ප්‍රමාණයක්. ඒ කියන්නේ අපිට ලැබුණෙත් පෙරිලා පෙරිලා ආපු ඊටාම හොඳ වර්ගයේ කලාකෘතියන් හැම ආර්ථිකම ගත්තා සාහිත්‍යය ගත්තත් ගීත ගත්තත් පොත් ගත්තත් සංගීතය ගත්තත් මට මතකයි අපි අපිට තිබුණු ප්‍රධානතම ගීත අහන සංගීතය අහන මෙවලම් ටික තමයි ස්ටීරියෝ කැසට් එක. ස්ටීරියෝ කැසට් එක ප්‍රතිස්ථාපනය වුණා CD ප්ලේයර් එකෙන් අපේ කාලෙදිම. අපේ තරුණ කාලෙදිම. අපේ කාලෙ තමයි CD කාලෙ. දැන් අපි ටිකක් තරුණ වියෙන් යොවුන් වියෙන් තරුණ වියට ඇවිල්ලා ටිකක් තලතැනි වයසට වගේ එනකොට මාධ්‍ය බොහෝමයක් ආවෙන් පස්සේ ඇත්තටම තරුණයන්ට ඉතා හොඳ කියන්නේ ජනප්‍රිය සංස්කෘතිය කියන එක. ජනප්‍රිය සංස්කෘතිය කියන එක ඉතා ප්‍රබල ලෙස ඉස්මතු වෙන්න පටන් ගත්තා. දැන් මම හිතන එක යුගයකදී තිබුණේ ඊටාම ඒ කියන්නේ කලාව ගත්තොත් එහෙම විශේෂම සංගීතය වගේ මාධ්‍යයක් ගත්තොත් එහෙම extra ආකාරයක ප්‍රබල මැදිහත් වීමක් තිබුණා. රාගධාරී සංගීතය නැත්නම් ශාස්ත්‍රීය සංගීතය නැත්නම් ජනප්‍රිය සංගීතයේ පවා extra ආකාරයක නිශ්චිත පවත්වා ගත්ත අපි ඒකට කියන්න පුළුවන් මට්ටමක් ගැන ගුණාත්මක ගුණාත්මයක්. හැබැයි විශේ෷යෙන්ම 990 දශකයේ 2000ට පස්සේ ලෝකෙම විවෘත වුණා එකිනෙක දේවල් වලට. ඒ කියන්නේ ලෝකේ පුරාම කලාව කියන එක ඒ සංස්කෘතිය කියන එක මිශ්‍ර වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක මම හිතනවා මේ ජනප්‍රිය සංස්කෘතිය ඉතා ප්‍රබල ලෙස මැදිහත් වීමක් කළා. හැබැයි වැඩේ තියෙන්නේ මේ ජනප්‍රිය සංස්කෘතිය
කියන එකේ ගුණාත්මය මේ මැදිහත්වයේ මේ ගුණාත්මය වර්ධනය කරන්න පුළුවන් මම හිතනවා ඉතා හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් අපි හිතමු ප්‍රොෆෙසර්ගේ ගීතේ ජනප්‍රිය කරෝපේ තරුණ කොල්ලා ප්‍රොෆෙසර් කියනවා කොළුවා කොල්ලා ලස්සන කොල්ලේ ප්‍රොෆෙසර් මේ ප්‍රෝග්‍රෑමින් පස්සේ කතා කරා කතා වයි හරි අපි ඇත්තටම ඉතාම රසවත් කතා බහක් විතරක් නෙමෙයි ඒක පැත්තකින් ගත්තොත් එහෙනම් ශාස්ත්‍රීය මට්ටමේ අපිට කියනවා අර්ධ ශාස්ත්‍රීය මට්ටමේ අපිට යන්න පුළුවන් ප්‍රමාණය මට්ටමකට අපි කතා කරමින් ඉන්නවා විතරක් නෙමෙයි ඉතාල රසවත් දැ මේ අතර එළියට එනවා මම හිතන්නේ අපි ඊළඟ ගීතයට යන්න වෙලාව දැන්
දම්සක් පැවතුම් සූත්‍රයේ මේ දුක් ගැන මුලින්ම බුදුහාඳුරෝ කියලා තියෙනවා නදීක. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, අප්පේ සම්පයෝග දුක්ඛෝ, පියේ විප්පයෝග දුක්ඛෝ. යම් පිංචන් ලබති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. ඔක්කොම දුකයි. මේ දුක් නැති කරන්න උත්සාහ දරපු විවිධ ශේත්‍ර තිබුණා. විද්‍යාව, දේශපාලනය, කලාව. දැන් ජාතිපි දුක්ඛා කියන එක, ඉපදීම දුකයි කියන එක නැති කරන්න උත්සාහ කරලා තියෙන විද්‍යාව. විද්‍යාවේ මාතෘ මරණ සංඛ්‍යාව අඩු කරලා තියෙනවා, ලදරු මරණ අනුපාතික අඩු කරලා තියෙනවා, සිසේරියන් සත්කම් තියෙනවා. කලාවට මුකුත් කරන්න බෑ වෙනුවේ. දේශපාලනයටත් බෑ. දැන් ව්‍යාධිපි දුක්ඛා කියන එකේත් පිළිකා සහ ඒඩ්ස් වගේ රෝග කීපයක් කරනම අනිත් බොහෝ දේවල් වලට ප්‍රතිකාර හොයාගෙන තියෙන විද්‍යාව. කලාවත් දේශපාලනයත් එකට මැදිහත් වෙලා නැහැ. කරන්න දෙයක් නැහැ. ජරාපි දුක්ඛා කියන එකටත් ප්ලාස්ටික් සැත්කම් තියෙනවා, රූපලාවන්‍යාගාර තියෙනවා. විද්‍යාවට පුළුවන් ඒ වැඩේ කරන්න. හැබැයි කලාවටත් දේශපාලනයටත් ඒ වෙනුවෙන් මුකුත් කරන්න බෑ. මරණපි දුක්ඛා කියන එකත් එහෙමයි. මොකද මරණය, මරණ අනුපාතිකය අඩු කරලා තියෙනවා. මොකද 2035 අවුරුද්දේ ආයු අපේක්ෂාව අවුරුදු 35 පෙරටේ මැලේරියා වසංගතය පැතිරිච්ච කාලේ. අද වෙනකොට පිරිමියෙක් ගණන් 79ක් කාන්තාවගේ 81ක් අවශ්‍ය වැඩි කරලා තියෙනවා. ඒක කරලා තියෙන විද්‍යාව මිසක් කලාවවත් දේශපාලනයක් නෙමෙයි. හැබැයි පියේ විප්‍රයෝග දුක්ඛෝ, අපේ සංපයෝග දුක්ඛෝ කියන එකට විද්‍යාවට මුකුත් කරන්න බෑ, දේශපාලනෙ මුකුත් කරන්නත් බෑ. කලාව තමයි ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නේ. අන්නේ මැදිහත් වීමයි මේ ගීතයේ පුරාම තියෙන්නේ. කලාවට විතරයි ප්‍රියංගෙන් වෙන්වීම යම් පමණකින් සමනය කරගන්න පුළුවන් වෙන්නේ. මොකද නදීක මේ අත්දැකීම මට පෞද්ගලිකව මම විඳපු අත්දැකීම. මම දන්නවා මේක. මට හිත හදාගන්න පුළුවන් මේ ගීතය අහලා. සනත් අයියාගේ මේ කටහඬ සමාරූපය වෙලා මට මේ ඉන්නේ මම කියලා හිතාගෙන මට හිත හදාගන්න පුළුවන්. ඒ නිසා මම ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා කලාවට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ වගේ සිය දහසක් විප්‍රයෝගීන්ට වෙන් වෙච්ච අයට හිත හදාගන්න පුළුවන් මේක අහලා. දැන් බලන්න මේ ගීතය ආරම්භ වෙන්නේ ඈ නිදාගෙන ඉන්නවා. එදා මෙදා අතුරු කඳුලට විවරු දැස් පියන්පත් කවුළු වසා ඇස් දෙක වහගෙන නිදාගෙන ඉන්නවා. සෙනෙහෙන් හිනා වෙච්ච රතුපාට දෙතොල් පියාගෙන ඉන්නවා. රෝස පැහැති කම්මුල් සුදු මෙලි වෙලා තියෙනවා. දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා. සියලුම කටයුතු ඉවර කළා වගේ අත් දෙක බැඳගෙන ඉන්නවා. වෙන් වෙලා ගිහිල්ලා. ඉතින් මේ දුක තරහගන්නේ කොහොමද කියලා සාහිත්‍යයෙන් අපට උගන්ලා තියෙනවා ප්‍රණීත්. රඝුවංශ මහා කාව්‍යයේ ඉන්දුමතිය අහසින් වැටෙන මල්මාලාවක් වැටිලා රජකුමාරයා ඉස්සරහා මැරිලා වැටෙනවා.
රජු කුමාරයා කියනවා අද මගේ වසන්තෝත්සව නතර විය, ක්‍රීඩෝත්සව ඉවර විය, ඇය මගේ මාර්ගෝපදේශිකාව වූ බැවින් කියලා. ඒක කියවපු කෙනෙකුට වියෝගයකදී ඔක මතක් කරලා හිත හදාගන්න පුළුවන් නදී. ඒක තමයි මේ කලාකෘති වලින් කරන්නේ. විප්‍රයෝගී අනන්ත අප්‍රමාණ මිනිස්සුන්ට, ගෑනුන්ට කලාව තියෙන ඕකට හිත හදාගන්න. විමල් ජයසාන්ත අපූර්වට මේ වචන වලින් රෝපණය කරන පෙන්නනවා. එදා මෙදා තුර කඳුලට විවර දැස් පියන් පත් කවුළු වසා ලයේ ගලාගේ සෙනෙහයේ සෙනා පෙරුරත් දෙතොල පියා මා කලින් පිහිවටනය යමුනා තීරේ
යමුණා තීරේ ඒවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරු ලෙන අත වඩින්න දේවියේ ආදර සැමරුම් කැටවූ නෙතු කඳුලින් මුතු පබුලින් ඉමා කලින් පිහිවටන යමුණාතීරේ 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 අද දසතහනේ අපේ රසික අපිත් රසිකයෝ අතර මේ වැඩසටහනේ අපි සියල්ලම රසික නමුත් නිල රසිකයා හැටියට නිල රසිකයා හැටියට මම කැමති ප්‍රනිත් අබේසුන්දර මහත්මගෙන් මේ ගීතය සම්බන්ධයෙන් ඔබේ වින්දනය ඔබේ විඳීම ගැන මදක් කතා කරනවා. අර මුලින් රත්නශ්‍රී අයියා විවරණය කළේ දාමෙදා තුර ගීතය වගේ වියෝගය මේ ගීතය තුළ කැටිවෙච්ච මූලික අත්දැකීම මම සනත් අයියත් ඉන්දියාව ඉගෙන ගත්ත කෙනෙක් මමත් ඉන්දියාව ඉගෙන ගත්ත බරණැස මං ගිහිලා තියෙනවා තාජ්මහල් බලන්න යමුනා තීරේ ඒ ගෘහ නිර්මාණ ශිල්පයයි ඒ සමස්ත මේ සංකේතයක් ආදරේ අජන්ත රණසිංහ ගීපද රචකයාණන් එය මැනවින් කැටි කළා තියෙනවා ඒ අත්දැකීම ඒ වියෝගය කියන එක දැන් සාමාන්‍යයෙන් සනත් අයියා ගීතවල ඉන්දියානු තැවරුම ඒ මුසුව ඒ රස චසකය තියෙනවනේ ඒ අපි පුංචි කාලේ තමයි ඔය ගීතය ඇහුවේ මම්මත් ඉස්කෝලේ යන කාලේ හදවත තුල තමයි රැඳිලා ඉන්නේ මේ හෘදයාග්‍රාහී බව ඒ දේවිය ඒ ප්‍රේමිය ඒ ආදරය හදවත ඇතුලේ ඉන්නවා සැබෑලෝකේ අය නැහනේ මේ ඇය වෙනුවෙන් නිම කරනවා විශාල ලෝකය පුදුමයට පත් කරන නිර්මාණය එතකොට මේ හදවතින් ගිහිල්ලා එහි තැම්පත් වෙන්න කියලා කියන්නේ මොකද අතහැරලා යන්නේම නැහැ ඔහුගේ හදවතින් අතහැරලා ඇය යන්නේ අන්න ඒ අත්දැකීම තමයි ගෙනෙන්නේ ජීවිතය ඇතුලේ ප්‍රධාන ධර්මතා දෙකයිනේ නදීක තියෙන්නේ ඒ ගැන විවිධ අදහස් කීව රත්නශ්‍රී අය සංයෝගයයි වියෝගයයි ඔච්චරයි ප්‍රධාන ධර්මතා දෙක අපි එනවා එක්කහු වෙනවා අපි යනවා නික්මිනක් ඔය ඔය කාලය ඇතුලේ තමයි සකලවිධ දේවල් සිද්ධ වෙන්නේ දැන් මනුස්ස ජීවිතය ගත මිනිසයා කියන්නේ සත්වයෙක් හැටියට අපි ඉගෙන ගන්නෙ ලෝකයේ අනිකුත් සතුන් වගේම මිනිසයා කියන සතා ගමන් කරන්නේ සිරස්ව වර්ටිකල් ලෝකයේ අනිත් සත්තුන්ට තිරිසන් කියලා කියන්නේ අපා බහු උපාසි උපාසතුන් තිරස්චීනයි කියන්නේ පොළොවට සමාන්තරව තිරස්වයි ගමන් කරා නැතුව මුර්ග කියන අදහසින් නෙවෙයි සතුන්ටත් සංවේදී බව තියෙනවා. ඉතින් අපේ ජීවිතය ඇතුලේ තියෙන මේ ඒමයි යෑමයි අතරේ විද්‍යාඥයෝ හැමෝම කියන දෙයක් තමයි කරුණු දෙකයි තියෙන්නේ. ආහාරයයි ප්‍රජනනයයි. ෆුඩ් ඇන් සෙක්ස්. ආහාර පාන ආහාරකම වතුරත් එකට අයිති. අද ලෝකයේ වතුර ලොකු ප්‍රශ්නයක් ආහාර ලොකු ප්‍රශ්නයක් අපේ රටෙත් එහෙම. තම වර්ගයා බෙහි කිරීම. එතකොට ওই දෙකේ අතර තමයි සකලවිධ කලා නිර්මාණ සියලු දේවල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ ආශක්තම කෙනා ළඟම ඉන්න කෙනා ආදරේම කරන කෙනා අපිට ඉස්සෙල්ලා නික්මුණාම දැනෙන වේදනාව කොහොමද දරාගන්නේ කියන ප්‍රශ්න. රජුරෝ කලාකරුවන් ශිල්පීන් යොදවලා ඒකට විශාල නිර්මාණයක් කරනවා. ඒ අදටත් ඉතුරු වෙලා තියෙනවා. මහා දැවැන්ත විස්කම් නිර්මාණය. එය අපේ කවියා දකින ආකාරය තමයි මේ ගීතෙන් මම වින්දේ. රත්නශ්‍රියට සමයිට ඊට වඩා වෙන අදහස් තියෙන පුළුවන්. නදීක ප්‍රණීත් මේ මට මතක් වෙන්නේ ඉන්දියාවේ ජීවත් වුණු මහා කවියා රවීන්ද්‍රනාථ ටාගෝර් මිත්‍රයෙක් සමග වරක් ඔය ටච් මහල බලන්න යනවා. ටාගෝර් මේක කලින් දැකලා තිබුණේ නැහැ. ටාගෝර් මේක දිහා ඇහි පියනව ගහ බලන් ඉන්නවා. මිත්‍රයා ටාගෝර්ට යෝජනා කරනවා මොන හරි කියන්න කියලා ටච් මහල ගැන. ටාගෝර් මොනවද කියන්නේ? දෙතුන් වරක් පෙරත්ත කළාට පස්සේ ඔහු පද දෙකක් කියලා මනේ පද දෙක විතරයි කියන්නේ. A tear drop of love on the cheek of the time.
tear of a flower. ප්‍රේමයේ කඳුළු බිඳුව කාලයේ කොපුල මත වතල මේක මේ කාලය කියන කම්මුළු උඩ වැටලා තියෙන ප්‍රේමයේ කඳුළු බිඳුව කාලය උඩ කියන්නේ මේක අකාලිකයි කියන එක. මේක සියලු කල්හිම පෙන්වතුන් වෙනුවෙන් මේ නිර්මාණය කරලා තියෙනවා. දැන් පිටු ගානකින් කියන්න ඕන සියලු කරුණු කාරණා තාගෝර කවියා මේ පද දෙකකින් කියනවා. එක මරණ අජන්තා මේක කියනකොට මේ මේ ගීතේ මුලින් කියනකොට මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ. දැන් එතෙක් කල ලැබුම්ගෙන හිටියේ ඔහුගේ හදවත නැමැති ලෙනෙහි ඇය මුම්ටස් දේවිය. දැන් ඒක අන්ධකාරයි. දැන් එතන එයාට ඉන්න බෑ. ඒ නිසා ඊට වඩා ලස්සන තැනක් හදලා තියෙනවා. එතෙන්ට යන්න කියලා මේ අඳුරු ලෙන අතහැරලා යන්න කියලා ඔහු හිත හදා ගන්න හදනවා. ඊට පස්සේ දෙවන වතාවට මේක මෙහෙම වෙනස් කරනවා. හෙට දිනමා එනතුරු එහි නිදන්න දේවියේ මාත් හෙට එනවා ඔතෙන්ට එතකන් නිදාගන්න කියලා කියනවා. මේ බලන්න ඉතින් ඒක මේ තව කාරණයක් තමයි මේ නදීක. දැන් මොගල් සම්ප්‍රදායේ විශිෂ්ට කලා නිර්මාණයක් නෙමේ එක. මේක කළ ශාජහන් අපේ කවුරුත් නෙමේ. ඔවුන්ගේ ඇදහිල්ල විශ්වාසය වෙන එකක්. හැබැයි අපේ සංස්කෘතිය හරි ආදරේ. පහුගිය කාලේ අලුත්ගම සිද්ධ වෙච්ච දේවල් කල්පනා කරලා බලනකොට බලන්න අපි කොච්චර වැරදි තැනකද ඉන්නේ කියලා. අපි කලාව හෝ වෙනත් නිර්මාණ සංස්කෘතිය අපේ නොවුණ කියලා මනුස්ස ශිෂ්ටාචාරයෙන් ප්‍රතික්ෂේප කරන්නේ ඒක. අපි අපේ භාෂාවට සංස්කෘතියට ආදරේ වගේම මේ මිනිස්සුත් මේ මිනිස්සුන්ගේ භාෂාවට සංස්කෘතියට ආදරේ. අපි අතර අන්න ඕන ගෞරවයක් ඇති වෙන්න ඕන. ඒකනේ මනුෂ්‍යත්වය කියන්නේ. ඒක මතක් කරලා දෙනවා අපිට මේ ගීතේ. අපි එහෙම වෙන්න ඕන නැහැ කියලා මතක් කරලා දෙනවා. මට යම්කිසි කාරණා මේ ගීත පිළිබඳ කියන්නේ ඉස්සර මේ කාරණාව කියන්නේ ඉස්සර අජන්ත ගැනත් කියන්න ඕනේ. මේ ගීතේ ආචාර්ය අජන්ත නැන්දේ මාගේ පාසල් මිතුරා. මේ අජන්ත බොහොම ආසවත් වෙන ඒ කාලේ ඉන්දියාවට භාතයට යන්න කවදාකවත් ගිහලා තිබුණ නමුත් භාත ගැන ලියනවා මාතක භාත ගැන කතා කරන කවදාකවත් දැකලා නැහැ පය ගහලා නැහැ. දහසක් දුවගෙන යනවා කියන සනත් මං ඉන්දියාවට යනවා. මකව ගිහලා එන්නකො මාතකට පස්සේ ආවා. ඇවිල්ලා මම මොනවද දැක්කේ? දැක්ක මොකක්ද දේවල් දැක්කා? රජමහලු දැක්කා. රජමහල් දැක්කාට පස්සේ මොනවද හිතුනේ? මම හිතුණක ලියාගෙන එන්නකො. ලියාගෙන ආවා. ඒක තමයි මේ ගීතය. අජන්ත බොහොම රසිකයා. ආදරයට බොහොම කැමති කෙනෙක්. ඒක තියාගෙනලා ප්‍රතිගත කරාම අජන්ත තරම් සතුටු කෙනෙක් මං ඉතින් මාත් සතුටු වුණේ නැහැ. මේ තරම් මේ ගීතය අජන්ත තරම්. ඒක අජන්ත අජන්ත මොකද ජීවිතේ ඔක්කොම ලියාගත්ත මේ ගීතය තුළ අජන්ත. එහෙමද කියන්නේ. අපි නැවත වතාවක් ඉතා කෙටි විරාමයකට යමු. ගිහිල්ලා නැවතත් ඇවිල්ලා සඳගිරි මුදුන වැඩසටහනේ ඉතිරි ගීත කීපය අපි කතා බහ කරන්නට නියමිත, රස විඳින්නට නියමිත, ඉතා රම්‍ය ගීත කීපයට සම්බන්ධ වෙමු. කලුවර ගලා
සදලුන් නිවෙස සොයාමි ඔබේ සිනාසඟ මඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගවි කැඳ කළුර කලා කොයි කවුරුත් ගෙදරට එනවා. බුදුදාස සමරසේකර කවියා වරක් ගෙදර කියන කවිපෙළක් කියනවා. දැන් කුරුල්ලන් පවා මුළු දිවා කාලෙම ඉවර කරලා රෑට ගෙදර කූඩුවට යනවා. මිනිස්සුත් එහෙමයි. මේ වගේම මේ කතකයාත් මේ ගෙදරට යනවා. දැන් ගෙදර තමයි නෂ්ටික පවුල දිවෙන්න පටන් ගත්තට පස්සේ අපිට තියෙන එකම ෂේමස්ථානය රැකවරණේ තියෙන තැන. එතෙන්ට යන්නේ. ඉතින් ඒක හැමෝම කරන වැඩක්. ඒ වගේම එතෙන්ට යන්නේ ඇයි කියන කාරණයක් මේ ගීතේ විවරණය වෙනවා. මොකද ගේසිත ප්‍රේමය. ඒ කියන්නේ ගෘහස්ථමය ප්‍රේමය ගැන මේ වගේ මේ තරම් ලස්සනට මේ තරම් ප්‍රසාදජනක ආකාරයට විවරණය කරපු වෙනත් ගීතයක් නැති තරම් ඇත්තටම. සුනිල් සරත් පෙරේරා මේ ගීතය රචනා කරන්නේ. මේ ගීතේ සුනිල් සරත් අපූර්ව සංකල්ප රූප භාවිත කරනවා. විශේෂම රූපකය කියන සංකල්ප රූපේ රූපකය. දැන් රූපක කියන්නේ උපමා නෙමෙයි. දැන් උපමාවක නම් තුල්්‍යාර්ථවත් නිපාත පදයක් තියෙනවා. මෙන් සේ යෝ විනා වැනි කියන නිපාත පදයක් තියෙනවා. රූපක කියන්නේ මේ නිපාතය අයින් කරාම ඒක රූපකයක් වෙනවා. දැන් සඳ වැනි මුහුණ කිව්වොත් උපමාවක්. සඳ මුහුණ කිව්වොත් රූපකයක්. ඒකයි. දැන් මේක කියනවා සැඳෑ කළුවර ගලා හැලෙන විට. දැන් කළුවර ගලා හැලෙන දන්නව ගලා හැලෙන්නේ ඇලක් දොලක් ප්‍රවාහයක් තමයි. නමුත් මේ කවිය කියන්නේ කළුවර ගලා හැලෙනවා. කළුවර ප්‍රවාහයකට ගලා හැලෙනවා. සෙනෙහස දැල්වෙන නිමිස්සයයි. ගෙදර පාම්පත්තු කරනවා කියලා කියන්නේ. ගෙදර දැල්වෙන්නේ සෙනෙහස ස්නේහය. ආදරේ දැල්වෙන ගෙදර. පහනක් වගේ ආදරේ දැල්වෙන ගෙදර හොයාගෙන ඉනවා කළුවර ගලා කියලා හැමකොට. ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්. ඔබේ සඳ මඬලක් වෙන්නේ සිනාපිරි මුහුණ කියලා කියන්නේ. සිනා සඳ මඬල වාවෙන් ජීවිතයේ දුක වෙහෙස නිවා ගන්නේ. ඔක්කොම ජීවිතයේ දුක කඩුල් ළඟ ලිහලා තියලා ගෙට ඇතුල් වෙන්නේ.
මේක මේක හැබැයිම ගෙදරක් රැකවරණයක් තියෙන ආදරයක් තියෙන තැන. ඊළඟට කියනවා කුරුළු කැදල්ලක උණුසුම කැටි වුණ අමාසු වේදෙන අතු පැලෙහෙවනේ. සුවපහසුකම් නැති වෙන්න පුළුවන් මෙතන. අතු පැලක් තමයි. නමුත් කුරුළු කැදල්ලක තියෙන ආදරය උණුසුම මෙතන තියෙනවා රැකවරණේ තියෙනවා. මේ ගීතේ අන්තිමට මේ කවිය කියන්නේ විබිදෙන ලොවහා තරඟ කරන්නට හෙට අලුයම යලි පිටවිය යුතුය. හැමදාමත් කැදල් ඉන්න බෑ. හෙට අලුයම නැවත වාරයක් මේ තරඟකාරී ලෝකයත් එක්ක අර්ගලකාරී ලෝකයත් එක්ක ගැටෙන්න මට යන සිද්ධ වෙනවා. හැබැයි මම දන්නවා ඔබෙන් දුරව වෙසෙනා හැම මොහොතෙම මගේ හදට වැඩියෙන් ඔබ ළඟ ඈත්වල හිටියත් ඒ වෙලාවෙත් ඔබ මාත් එක්ක ඉන්නවා කියලා දන්නවා. මං හිතන්නේ මේ තරම් අන්‍යෝන්‍ය ප්‍රේමය ප්‍රකාශ කරගන්නා ගීතයක් සුහද ගීතයක් පවුල කියන මේ පුංචි සංස්ථාව නොකැඩී විසිරී නොගොස් පවත්වා ගන්න දරණ උත්සාහය. මෙහෙම වුණාම තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න ආස හිතෙන්නේ. මෙහෙම ආදරය තියෙන ගෙදරකට එන්න හිතනවා අපව. මේක මේ රාත්‍රී සේවයේ යන අයට නැත්නම් වෙන වෙනත් නිසාචරව හැසිරෙන අයට මේක අදාළ නොවෙනවා ඇති. නමුත් සම්මත වෙලා තියෙන්නේ නදීක. රාත්‍රියට ගෙදර එනවා කියන්නේ. ගෙදර එනවායි කියන එකනේ. ඒ නිසා මම හිතන්නේ හැමෝටම මේක අදාළයි. ඒ මේ මේ න්‍යෂ්ටික පවුල රැකගත් තරමට තමයි මිනිස්සු තෘප්තිමත් වෙන්නේ. ජීවිතේ වඩාත් හොඳින් සංවිධානගතව මූණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒක මේ රචකයා අපූර්වට කරනවා. ඒ වගේම හිතන්නේ සනත් අයගේ මේ මේ ගෘහ මෝලිකයේගේ කටහඬ පියෙක්ගේ කටහඬ. ඒකට මේ අදාළ පෞරුෂය නවලු සම්පාදනය කරනවා. සිනහස දෙවනු නිවෙස සොයා එමි ඔබේ සිනාසඟ මඬල මුවාවෙන් ජීවිතයේද වෙහෙස නිවාගමි සැන්ද කළුවර කලා. හමුවා ඇවුල් වුණු
දුෂිණි දුස්සලවක් සුළඟට ඇඹරි සුෂිණි දුස්සලවක් සුළඟට ඇඹරි රහසක් මට කීවා සුදු මුදු වැල්ලේ සිටියදී තනිවේ සුදු මුදු වැල්ලේ සිටියදී තනිවේ ඇමට හමුවා පොනවන මල් සුවඳ අමාදී ඇමට හමුවා ඇවුලුණු ගිනිදල් නිවි නිවි යති ඇමට පනස්නා ගණන්වල අගභාගේ ඉන්දියාවේ ලක්නව නුවරට යන සනත් නන්දසිරි තරුණයා මුහුකුරා ගිහින් තබ්ලා වාදනයට විශාරද උපාධියකුත් ගායනයට විශාරද උපාධියකුත් විශිෂ්ට ලෙස රැගෙන ලංකාවට පැමිණෙන්නේ 60 දශකයේ මැද්දෙ වගේ. එහිදී හමුවෙනවා පී ඩන්ස් නන්දසිරිලා ගුවන්විදුලියේ හිටපු සංගීත පාලකතුමා. ඒ එතුමාත් එක්ක අපේ තාත්තවත් හම්බ වෙනවා. මං සාමාන්‍ය වෙන්දට කියලා නැති දෙයක් වෙන්දරුව කියන සනත් අයියා. ඔවුන් නිර්මාණය කළ ගීත නාටකයක මුලින්ම මෙතුමා ගීත ගායනවා. ඒක අහගෙන හිටපු තව කලාකරුවෙක් මෙතුමාව ගෙනහිල්ලා ගුවන්විදුලියේ වෙන අංශයක තැටිගත කිරීමක් කරනවා. මුලින්ම කියාපු ගීතය තමයි ඔය. ඕ ඉතින් එය නිකන් සුළඟක් වගේ හමාගෙන ගියා ගින්න නිවාගෙන ආපු ඒ සුළඟ තාමත් හමනවා. දැන් ඉතින් පුළුවන් කියන්න. ප්‍රණීත් එක හොඳ ආරම්භයක් ඇත්තටම අපි ඔය ගීතය ඇහුවේ මේ ප්‍රණීත් මේ පාසල්වල 15 පන්තිවල ඉගෙන ගන්න කාලේ 60 ගණන්වල මොකද අපි ගැටව පොඩි ඒ කාලේ. ඒ ඇත්තරම අර ඒ වන විට අර මේ ස්වතන්ත්‍ර තනු සහ නිර්මාණවල හිගයක් තිබිච්ච කාලේ මේ සනත් නන්දසිරි මහත්මයාගේ ආගමනය සිද්ධ වෙන්නේ ඒ කාලේ. නිසා අපට මේ හඬත් නැවුම් මේ සංගීත ආකෘති වුණොත් නැවුම් අපට දැනනවා. ඔහු පටන් ගන්නෙම ඇවිලුණු ගිනි දැල් නිවිනිවි අද්දී ඇමට හමුවා කියලා. ඒ නිසා මම හිතන සනත් අයියාගේ මොන හරි සම්බන්ධයක් ඇති. ඉන්කෝ ෆයර් බ්‍රිගේඩ්ෙන් ආවේ නැහැ නේ ඔය ගින්දල් නිවන්න. කවුරු හරි ඇවිල්ලා නිවන්න ඇති. ඉතින් කොහොම හරි හම්බෙච්ච වෙලාව නම් හරි හොඳයි. මොකද මං හිතන්නේ මේ ලැබුගෙන්නක් වගේ පැතිරලා තිබිච්ච ඔය අනවශ්‍ය සංගීත ප්‍රවාහ තමයි නිවිලා යන්නේ. ඔහුගේ ආගමනයත් එක්ක ඊළඟට මේ ගීතේ මේ විශේෂ භාෂා ප්‍රයෝග මොනවත් නැහැ. එක තැනක් තියෙනවා රන් කිඳි දහරින් පෙරි පෙරි ඉතිරි හිරු අවරට හැදුනා කියන එක. මේ මොකද ඉර බැහැගෙන යන ඉර ආකාශයේ රන්වන් පැහැ කරලා බැහැලා යන්නේ. ඒක අනුරාගේ පාට ඇත්තටම. ඒ අනුරාගේ තමයි බටී රහසේ රන්වන් පාටින් පේන තියෙන්නේ. ඒ අනුරාගේ අතිශයෙන්ම ගැළපෙනවා මේ මනෝභාවයන් ගැන කියන්න. පාලෝ තනිකම රජයන විටදී ඇමට හම්බුවා. ඊළඟට අර සුසිනිදු සලුවක් සුළඟට ඇඹරි රහසක් මට කියවා කියන මතක් වෙන්නේ. ඒ සලුවම සිහින් කටහඬක් වගේ අපේ හිත වෙලා ගන්න හැටි. ඒකම ඒක වෙරළකදී හමුවීමක් කියන්නේ පෙම්මුතිය. කොහොම හරි මේක මේ සම්භෝග ශෘංගාරයනේ මෙතන තියෙන්නේ. පෙම්මුතිය මුණ ගැහෙන එක. ඒක සනත් අයියායි කාලේ තරුණයෙක් හැටියට මං හිතන්නේ මේ අනුරාගයටත් මේ සම්භෝගයටත් දෙකටම සංවේදී වෙන්නේ නැති. ඔහුගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් හැටියටම ගායනා කරන්න ඇති. ඒ නිසා තමන්ගේම හැඟීම් මේ ගීතයට එකතු වෙන්න ඇති. ඒ නිසා තමයි මෙච්චර සාර්ථක වෙන දශක 4ක් පහු වෙනකල් 4කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකේය රසික ප්‍රජාව මේ ගීතේ මහත්සේ ඇලුම් කරනවා. ඇලුම් කරන හේතුව ඒ හැම කෙනෙකුටම මේ වගේ අත්දැකීමක් තියෙනකොනේ. ඇත්තට මේකයි. සුසිනි දුස්සලවක් සුළඟට ඇඹරි සුසිනි දුස්සලවක්
සුළඟට ඇඹරී රහසක් මට කීවා සුදු මුදු වැල්ලේ සිටියදී තනිවේ සුදු මුදු වැල්ලේ සිටියදී තනිවේ ඇමට මේ සියල්ල රත්නශ්‍රයගේ වගේ ඒ යුගයේදී ඇත්තම එක පැත්තකින් බටහිර සංගීතයත් එක්ක ලොකු ප්‍රවාහයක් එක්ක ආපු විශේෂම නෙවිල් ප්‍රනාන්දු වගේ කණ්ඩායම් ගීත ලොකු මැදිහත් වීමක් තිබුණු මොහොතක් ඉතා විචිත්‍ර කාලයක් හැටියට මම දකිනවා එක පැත්තකින් සුනිල් ශාන්තයන්ගෙන් ආරම්භන එක්තරාකාරක ඒ වගේ පුරෝගාමීන්ගෙන් ආරම්භන සංගීත සම්ප්‍රදායකුත් බටහිර ජනප්‍රිය සංගීතය මූලික කරගත් යම් ආකාරයක සංගීත ප්‍රවාහයකුත් තියෙන ඉතා විචිත්‍ර මොහොතක තමයි මේ ගීත එන්නේ. ඉතින් මම හිතනවා ඒ කාලේ ප්‍රේක්ෂකයා නැත්තම් ශ්‍රාවකයා ඉතා රසවත් අත්දැකීම් ගොන්නකට මුහුණ දෙන්නේ නැති නානාවිධ සංගීත සම්ප්‍රදායන්හි ගීත ඇහිච්ච නිසා මට මතකයි අපේ අම්මලා තාත්තලා ඒ කාලේ ඉතා දැඩිව ආශක්තිලා හිටිය මේ ඔයගොල්ලෝ කතා කරනවා අපිත් එක්ක පැරණි ඒගොල්ලන්ගේ යෞවනෝදේ ඒ යුගය ගැන ඉතා විචිත්‍ර කාලයක් කියලා ඒක. එතන අර 954 ගුවන්විදුලි කොමිෂන් එකක් ඇති වෙනවා. ඊට පෙර 947 තමයි කඩවුණු පොරොන්දු එන්නේ. චිත්‍රපටිය මුලින් අපිට හමු වෙන්නේ. ඊට ඉස්සෙල්ලා ලංකා චිත්‍රපටි හැදෙනවා ගිනි තියෙනවා. 906 විතර ග්‍රැමෆෝන් ඇවිල්ලා 925 විතර ගුවන්විදුලි ඇති වෙලා අපිට එහෙම සම්පදායක් තිබුණා 1880 ගණන් වල නෘත්‍ය තිබුණා 700 ගණන් වල නාඩගම් තිබුණා ඊට පෙර සාම්ප්‍රදායික ගැමි නාට්‍ය කවි එහෙම ඔහොමම ඇවිල්ලා අර කොපි ගීත කියන නැත්නම් ඒවයි මිදෙන්න ඕනේ කියලා ගත්ත තීරණේදී විශාරද පී ඩන්ස්ටන්ද සිල්ලා එතුමා ඉගෙන ගත්තේ සනත් අයියලා ඉගෙන ගත්ත ඒ විශ්වවිද්‍යාලෙමයි ලක්නව් නුවර හදලා පෙන්වන නිර්මාණ කළා පෙන්වන ගීත කීපයක් මෙන්න මේ වගේ අපේම ගීත කලාවක් අපිට යන්න පුළුවන් කියලා. ඒදී උදව් කරන්නේ තේවිස් ගුරුගේ එම්ජේ පෙරා මේ කට්ටිය තමයි ඉන්නේ. ඔවුන් ගත්ත තීරණේ නිසා තමයි අපේම ඌ ගීත කලාවකට යන්නේ. එතකොට ඊට පස්සේ මානවසිංහ මහත්තයලා එනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ ගමන එන්නේ. දැන් අපි මොකද්ද තැනක ලොකු ඉරවිල්ලක ඉන්නවා වගේ දැනෙනවා. මම හිතන්නේ ඔන්න ඔය ගමනේදී තමයි සනත් අයියා ඉන්දියාවේදී සංගීතය මහා සම්පදාය ඇතුළු ඉගෙනගෙන ඇවිල්ලා අපේ ක්‍රමයට සම්බන්ධ වෙනවා. ඔව් ඒක ඉතාම හොඳ ප්‍රවේශය මම හිතුවා ඉතාම හොඳ ප්‍රවේශය මොකද හේතුව යම් මොහතක එම මැදිහත් වීමක් කළ යාන්ත්‍රණයක් විසින් සමහර සම්බාධක පනවනු ලබනවා. සමහර උදාහරණයක කණ්ඩායම් ගීත නැත්නම් බටහිර සංගීතය මත පදනම් වූ සංගීත සම්ප්‍රදායකට චූල සම්ප්‍රදායකට සම්බාධක පනවනවා මම හිතන්නේ මගේ ඉතිහාස දැනුම අනුව. ඉතින් මම හිතන්නේ ඒක ඒ ඇතුලේ ලොකු පුපුරායම් ගොඩක් සිදුවුන. ඊට පස්සේ 970 දශකයේ අග වෙනකොට විරෝධාකල්ප ගී සම්ප්‍රදාය මම හිතන්නේ රෂ්‍යාවලත් ඒකට මැදිහත් වුණා ඉතින් අතරේ. ඔව් මෙහෙමයි ඒ ඔවුන්ට තිබුණා ප්‍රතිපත්තියක් වගේ දෙයක් ඉන්දියාවේ මහා සම්ප්‍රදාය රත්නජංකර් පඬිතුමා එහෙම ලංකාවට ආවනේ අපේ තිබුණ චූල සම්ප්‍රදායක් වගේනේ කවි එහෙම ලස්සන ගායනා එතුමා කියන මහා සම්ප්‍රදායක එක මුහුණුවොත් තමයි හොඳ ශෛලියකට යන්න පුළුවන් ගියේ. එතකොට ගුවන්විදුලියේ ආරම්භයේ ඉඳලම මේ මැද්දේ හරියේදී තීරණයක් ගන්නවා අපි පුළුවන් තරම් අපේම වූ දෙයකට යන්න. ඒතනදී ඉන්දියානු මහා සම්ප්‍රදායයට තමයි මූලිකත්වය දෙන්නේ. පාසල්වල උගන්වන්නේත් ඒ සම්භාව්‍ය සංගීතයම තමයි. ඒ අතර අනිත් පැත්තෙන් ගැටුමක් එනවා මකුළුළු මහත්මයා ජන සම්ප්‍රදායය කියන මේ දෙක අතරේ මෙහෙම සමබරව යනවා. පසු මේ ගුවන්විදුලියට මේ වාද්‍ය භාණ්ඩයක් හැටියට බටහිර භාණ්ඩයක්වත් ගේනවා නම් අවසර ගන්න ඕනේ. පස්සේ ඉතින් මේවා වෙනස් වෙලා යනවා. මොකද සමාජය වෙනස් වෙනවා, ලෝකේ ආර්ථිකය වෙනස් වෙනවා, අපේ දේශපාලන ක්‍රමය වෙනස් වෙනවා. ඒවත් එක්ක තමයි මේ ගමන එන්නේ. මම හිතන්නේ ඉතාම වැදගත් තැනක් මේ 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 පැතන මොකෝ හේතුව මම හිතනවා ඉන්දියාවේ මහා සම්ප්‍රදාය හදාරලා තමයි සුනිල් ශාන්තයන් ලංකාවට එන්නේ. නමුත් ඔහු මම හිතන්නේ එවකට තිබුණු සමාජ දේශපාලන මොහොත එක පැත්තකින් ප්‍රධාන වශයෙන්ම අපේ කලාපේ රාජ්‍යයන් අධිරාජ්‍යවාදයට විරුද්ධව අරගල කරන මොහොතක් අධිරාජ්‍යවාදයේ අවසාන කාර්තුව හැටියට දකින්න පුළුවන් මොහොතක් මේ වෙලාවේදී අපේ කියන සංකල්පයට අදාළ සංස්කෘතික නිෂ්පාදන සිද්ධ වෙන්න අවශ්‍ය මොහොතක් විශේෂයෙන්ම ඉන්දියාවේ අපි දන්නවා ඉන්දියානු කම ඉන්දියානු කවිය ඉන්දියානු සාහිත්‍ය ඉන්දියානු භාවය ඉන්දියානු නිෂ්පාදන
කපු මේ සියල්ල එක තමයි ඉන්දියානුවා කියන සංකල්පයත් එක්ක තමයි අධිරාජ්‍යවාදී විරුද්ධව ඉන්දියානු නායකයන් සටන් කළේ. ඉතින් අපේ ඒ වෙලාවේ මම හිතනවා ලංකාවට සංගීතය කියන මේවලම සංස්කෘතික මේවලම නැවත අවශ්‍ය වෙන ඉතා සංකීර්ණ දේශපාලන මොහොතක් ඒක. ඉතින් ඒක ඇත්තම දීර්ඝව කතා කළ යුත්තක්. මම හිතනවා අපි ඊළඟ වෙනම වැඩසටහනක් සමහර විට මේ සම්බන්ධයෙන් අපිට අවශ්‍ය වෙයි. රත්නශ්‍රී අයටයි අපිට මං හිතනවා අපි යම් විද්වත් මඩුල්ලක් එක්ක ප්‍රණීත් අය ඔය කට්ටිය එවැනි සාකච්ඡාවට ගියොත් හොඳයි කියලා මං හිතන්නේ. නැවත විවේකයක් කරා යන්න වෙනවා මේ ඉතා සංකීර්ණ මොහොතට ආවු හින්දා. ඔබ මම දන්නවා දැන් ගීත පමණක්ම නෙවෙයි, ඔබට තේරෙනවා ගීත ප්‍රාදුර්භූත වෙන දෑ නෙවෙයි, මේවා යම් ආකාරයක දේශපාලනික සංස්කෘතික ඓතිහාසික පාදමක් මත නිෂ්පාදනය වෙන දෑ. ඒ නිසා ගීත ගැන හුදු සාහිත්‍යමය හෝ විචාරයක් කරන්න බෑ. ඒ ගැන ඉතා පුළුල් පරිසරයක් ඔස්සේ විග්‍රහ කිරීමක් කළ යුතුයි කියන කාරණා. ඉතින් කෙසේ වෙතත් අපි ඒ නිසාම කෙටි විරාමයකට නැවතත් යමු. ඔබ ඉන්නේ ඔබ දන්නවා සඳගිරි මුදුන වැඩසටහනත් එක්ක. සංසාරේ හැටි ඔහොමයි කියලා
කියන්නේ ඇයි මට අද මා පමණයි අපේ පන්ති වෙන කවුරුත් නැහැ මගේ නැති බැරිකම් අඩුවක් වීනම් තරහ වුණත් මම තරහා මේ ගීතේ රචකයා ඉන්න ඔබත් එක්ක ඔහු රසිකයෙක් හැටියටත් මං හිතන ඔබේ ඔබ රසිකයෙක් හැටියට මේ ගීතය ගැන පළමුව කතා කළොත් මං හිතන හොඳයි ඔබේ නිර්මාණයෙන් වියුක්ත වෙලා පුළුවන් නම් මං හිතන එක පුළුවන් දන්නේ කරන්න මේ මියුසික් එන්සයික්ලෝපීඩියා කියන සංගීත විශ්වකෝෂයේ තිබුණ කාරණය මම කියෙව්වා අනාදසිතම් පුතේ අමරදේව මහත්මයා ලියලා තින් දැන් වඩා අපේ ශරීරයටයි අපේ ස්නායු මණ්ඩලයටයි හොබින්නේ මැදලය ඇසුරු කරන ගීත කියන්නේ ගීත හරි සංගීත. يعني සාමාන්‍ය හුස්ම ගන්න වේගය මිනිස්සේ සාමාන්‍යයෙන් ඇවිදින රිලැක්ස් කරනවා. මට දැනෙන්නේ අන්නේ බඳු සැහැල්ලුවක්. අපි ගීතය ඇතුලේ තියෙන විරහ වේදනාව. එය මගේ අත්දැකීම නොවේ. ඇත්තටම මේ ගීතය පූර්ව නිර්මිත තනුවකට අනුවයි රචනා කරන්නේ. සනත්තයගේ මේ රචනා කරන්න හිටියේ සුනිල් ආරාරත් මහාචාර්යතුමා. එතුමාට ගිහිල්ලා ඒ කැසට් පටිය දුන්නේත් මමමයි. අපිට ඕනේ කරේ හොඳ ගීත රචනා කරගන්න. සාමාන්‍ය සනත්තයගේ සිරිතක් තියෙනවා සරල ගී වැඩසටහන් කැසට් ඉස්සර දැන් CD කරනවා නම් හුඟා පිරිසක් සම්බන්ධ කරගන්නවා. ඒ වගේම හැම විටකම අලුත් රචකයෙකුට තැනක් දෙනවා. එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට. එතකොට ඒ සිරිතේ මනුස්ස ස්වභාවය හැටි මම එදා ඉඳලම දැකලා තියෙනවා. මට ඕන කරේ මම ඉගෙන ගන්න උගන්නන විශ්වවිද්‍යාලේ අපේ ගුරුවරයෙක්නේ සුනිල් ආරාරත්න මහත්තයා ඒ වගේ දැවැන්තෙක් කින් ලව්වා ලියෝ ගන්න. පස්සේ එතුමාට වැඩ වැඩි වෙලා දැන් පටිගත කිරීමේ වෙලාවත් ඇවිල්ලා ස්ටුඩියෝ එකට මම හිස් කැසට් එක අරන් ආවම සනත් අය ගියා මල්ලි දැන් මේක රෙකෝඩ් කරන්න තියෙනවා දැන් ඔයා ලියන්න කියලා. එතකොට මම ලිව්වා ෂණිකවම ලිව්වා මොකද මට ඒ තනුව හොඳට කටපාඩම් තිබුණා. හැබැයි ලිව්වේ සනත් අයියා මට කියලා තිබ්බ අත්දැකීමක් තමයි ආවේ. හිතට. ඉතින් සනත් අයියා කියයි අත්දැකීම මොකද්ද කියලා. කියාවිද? මේ hina වෙන්න කාරණාවක් නෙමෙයි මේක අඳන්න ඕනේ කාරණාව. මේ අපේ ගමේ පන්සලේ කන්ද විහාරේ තියෙනවා අවුරුදු රවටාවක් සංක්‍රාන්ති පෙරහැර කියලා. මුළු ගමම ඔය මේ පෙරහැර නිසා පන්සල් දෙනවා. මගේ පාසල් මිත්‍රව මිත්‍රියෝ ඔක්කොම ඔකට එනවා. මම දැන හිටියා ඒ කාලේ මම ඉන්දියාවේ ඉස්සෙල්ලා බාතයන් ඉස්සෙල්ලා මගේ පාසල් මිත්‍රෙක් හිටියා. ඔහු අපේ ගමේ යුවතියක් සමග ගමේ කියන්නේ පාසලේ යුවතියක් සමග සම්බන්ධකමක් තිබුණා. ඒක ඇදි ඇදි තිබුණේ ඒ යුවතිය තරමක් ධනවත් පවුලක මගේ හිතවතා ටිකක් ධනයෙන් අඩු පවුලක. ඉතින් මේක මම ඉන්දියාවේ කරත් මම කල්පනා කරගෙන මේක වේදන වේද කියලා කොහමද සංකල්ප පෙරදාසේ මට මේ පන්සලේදී මේ මගේ මිතුර හම්බුණා. හම්බල මං ගාව කෝද මේ සහෝදරයා අර කාරණාව අනේ සනත් හොඳ දවසේ අද ආවේ. අද තමයි මේකෙන් මේ මම තීන්දුවක් ගන්න කියලා. ඉතින් එම කියලා එයා ගියා. ඉතින් සෙනග අතරින් නොපෙනී ගියා. මේ අපි ඉතින් මේ පන්සලේ පූජා කටයුතු සම්බන්ධව අපේ අම්මලා අපේ සහෝදර සහෝදරියෝ. පස්සේ මම මේ අම්මගේ පිටවට හෙව්වා. මම මට කෙනෙක්ව පන්සලේ ඇපැති පිටියට මේ ඔළු තියා ඉන්නවා කියලා. ඉතින් මම හොයාගෙන ගියාම මේ මිනිහා මගේ යාළුවා කියනවා සනත් ඉවර වුණා කතාව මෙයා අදි අපේ අවුරුදු 10ක් 12ක් වෙන කතාව අදින් ඉවර වුණා. මට ඉවසන්න පුළුවන් මෙයා මගේ ළඟට ඇවිල්ලා මං අඬනකොට මට හිත අමාරුවෙන් මං ඇදේ කඳු පොර වෙනකොට එයා මට කිව්වා මේ සංසාරය ඇයිටි හොම තමයි කියලා. කියලා එයා ගියා කාන්ත ඒ තරුණිය. ඉතින් මම ප්‍රණීත කියලා දුන්න ප්‍රණීත එකම ලියලා තියෙන මේ ගීතේ සංසාරය ඇයිටි හොමයි කියලා කියන්නේ මට hina වෙලා ඒක ලියලා තියෙනවා. ඉතින් ඒ දෙන සම්මත් දිවතුන් අතරින් අපේ ගම් පළාත්වල. ඉතින් මේක ඇත්ත වශයෙන්ම
මේ සත්‍ය කතාව සත්‍ය මේ අධ්‍යක්ෂ මට තිබුණා මම අධ්‍යක්ෂ මේ හැම ප්‍රයත්නකම ප්‍රයත්න යාගේ තවගේ අධ්‍යක්ෂයක් වගේම ගීත ලියාගෙන ආවා සාර්ථකත්වය මේ ගීතේ එක මම ගීතේ සරලයි ඒ වුණාට අර භාව අතිශය තනුව ඒ තනුවේ තියෙන ඇඟුම්බර බව මට හිතුනේ වචන ඇතුලේ ඒ ඇඟුම්බර බව භාව අතිශය තත්වයකට පත් වෙනවා නම් හොඳයි වගේ නිරායාසෙන් ලියමුනේ ඔව් මම ට්‍රැක් එක ගත්ත වෙලාවේ මම මේක ගැන හිතුවේ මම මේ ට්‍රැක් එක ගත්තා මේක ප්‍රේත පෙරුණා ප්‍රේත මගේ කතාවත් මතක තිබුණානේ ප්‍රේත කල්පනා කළා මේ ට්‍රැක් එකට මේ තනුවට මේ සංගීත නිර්මාණයට උචිතවන්නේ වටින්නේ අර සරත්ය මතකෝ කතාව තමයි කියලා තමයි මම ලියන්නේ මම හිතන්නේ තුම්මං හන්දි අද මා පමනයි අපි පන්ති වෙන කවුරුත් මගේ නැති බැරිකම් අඩුවක් වීනම් තරහ වුණත් මම තරහනේ පෙරහැර ගිය පසු හිත හිත ඔබ ගැන හැඬුවා හිස් පිටියේ ගසා සංසාරේ හැටි ඔහොමයි කියලා කියන්නේ ඇයි මට සඳගිරි මුදුන වැඩසටහනේ අපි ඊළඟට තෝරගන්න ගීතේ ලංකාවේ සංගීත සංස්කෘතිය වෙන මාර්ගයකට යොමු කළ සංගීතඥයෙක් තරුණ රැඩිකල් මැදිහත් වීමක් එවකට ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට කළ සංගීතඥයෙක් මගේ ඇත්තම වීරයෙක් සංගීතඥයන් ලංකාවේ ඉන්න සංගීතඥයෝ අතරින් ක්ලරන්ස් විජේවර්ධන ඔහු නිර්මාණය කළ ගීතයක් මේ ගීතය ඇත්තම ඉතා සිද්ගන්නාසුළු ගිටා ටෙක්නික්ස් කීපයක් තියෙනවා විශේෂයෙන්ම කාංචන මතක ඇති ෂැඩෝස් වගේ සංගීත කණ්ඩායම එවකට ඉලෙක්ට්‍රික් ගිටාස් ෆෙන්ඩර් ස්ට්‍රැටෝකාස්ටර් වගේ ගිටා එකක් එක්ක ආපු සංගීත අයිකෝනයන් එහෙම නැත්නම් වීරයෝ මම හිතන්නේ ඩික්සන් මහත්ම තමයි මේ මේ ක්ලරන්ස්ගේ ගිටා මන්දන කවුද මේ මේ ගීතේ ගිටා ප්ලේ කළේ කියලා විකසිත වතකමලේගේ මේකට බොහෝ දෙනා හිටියා හිටියා සරද්ද අල්ලි හිටියා ශ්‍රීකාන්ත ශ්‍රීකාන්ත හිටියා තව හිටියා මේ රයේ මල්ලි බර්ගර්ස් රජන මේ කවුද අපේ මේ ඒ මත මතක නෑ ඒ දැන ඒගොල්ලෝ තමයි ඉතින් එතකොට පත්තේ ගහන්නේ ඔව් දැන් ඉතින් වගේ ගොඩක් ගහන්නේ නමුත් එකට ප්ලේ කරන ඕක ඒක තමයි ඔක්ටෝපෑඩ් සෙම තිබුණේ නැහැ මං හිතන්නේ ඔ මේක ඩ්‍රම්ස් විතරයි තියෙන ඉතාල ලස්සන මේ රෝල් එකක් තියෙනවා ඩ්‍රම්ස් මේ ගිටාර් ටෙක්නික් අර මියුටඩ් ගිටාර් එක ඒක අර ස්ටැටෝකාස්ට් එකේ පරණ ටෝන් එකත් එක්ක කරනකොට ඉතාලම නොස්ටැල්ජියා වුණු මතකයන් ගේන මොකද මටත් මතක අපි ගිටාර්ස් ප්ලේ කරන කාලේ මුලින්ම අහපු ගිටා ටෝන් එකක් ඒක තරුණ කාලේ කියන කුඩා කාලේ අතන ඉතින් විකසිත වතකබලේ ගීතය තමයි අපි ගායනා කරන්නේ. මේක රචනා කරලා තියෙන්නේ කැමිලස් පෙරේරා. ඔහු ගීතය ආරම්භ කරන්නේ ඉතාම සරල බොහොම සුලබ සංකල්ප රූපයකින්. වතකමල නිබ්බමරු ඔකනේ තියෙන්නේ. නිරිඳු සඳ ඉබස්තට බෝසත්තු මුව පියුමට සියනේ බිඟු විහිට එසඳ පැවසී තෙපුල් මෙලෙසට. නිබ්බිඟු නිබ්බිඟු කියලා උත්තරේ කවිය. ඒත් ওই සංකල්ප රූපෙමයි තියෙන්නේ. මේකේ හොඳ යෙදුමක් තියෙනවා මේ මේ නදීක මේකේ තියෙනවා ඈත නීල අහසේ පාට දේදුණු දහසක් පායලා එක දේදුණක් නෙමෙයි දේදුණු දහසක් පායලා මාගේ ජීවිතයේ සැනකෙලියක් වාගේ දේදුණු දහසක් පැවුවම සැනකෙලියක්නේ මේ ප්‍රහර්ෂය ප්‍රකාශයට පත් කරන්න හොඳම පරිසරයක් මෙයා හදා ගන්නවා දේදුණු දහක් දහහක් පැවුවම කොච්චර ලස්සනද තරුණ්‍ය සහ ප්‍රේමය කියන්න ඇගේ වතකමලයි මගේ නෙබ්බඹුරුම් පැටලෙනවා ඒ අතරේ මෙන්න මෙහෙම දේකුත් වෙනවා මම හිතන්නේ මේ ප්‍රහර්ෂය තමයි කැමිලස් පෙරේරා මේ වචනවලින් මේ චිත්‍රයට නගන්නේ. ඒක මම හිතන්නේ සනත් අයගේ කවු යවෝන කටහඬක් තිබෙලා තියෙනවා ඒ කාලේ. ඒකෙන් ඉතාමත්ම
මැනවින් මේක ඇත්තක් බවට පත් වෙනවා. ඒක තමයි මේක මයින රසවත් කියන. මේ පටිගත කිරීමේ ජෛවමය ජෛවමය එතකොට බොහොම තරුණ ළමෙක්. අපි සාමාන්‍ය සනත් අයගේ පටිගත කිරීම තියෙනකොට ඉඩක් තිබුණාම ඉගෙන ගන්න අතර යනවා. මම හිතන්නේ බිෂොප් පැලස් එකේනේ සනත් අය බිෂොප් පැලස් එකේ තමයි පටිගත කරේ ජෝනෙත්. ඔව්. ඉතින් මේකත් පූර්ව නිර්මිත තනුවකට අනුවයි ලිව්වේ. ඒ කියන්නේ මුලින් තනුව නිර්මාණය කළා පටිගත කරාට පස්සේ තමයි කැමිලස ඇලිව්වේ. සීතරය වසන්තෙත් කෙරුණේ ඒ විදිහටනේ සනත් සුනිල් ආරත්නමත්. ඉතින් අර මේ රත්නශ්‍රේයා කිව්වා වගේ දැන් අපේ රටේ ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නත් එක්ක අපිට හිනා වෙන්න බැරි සමාජයක් තියෙනවා. අපි ප්‍රඥාවට වඩා අපි කොල් වෙලා ගල් වෙලා නිකන් මූණු පුරුටු කරගෙන බිම බලාගෙන යන සමාජයක් වගේ තමයි. සතුට ඕනේ ජීවිතයට. සන්තුෂ්ටිය කියන එක ප්‍රහර්ෂය ප්‍රමෝදය. එය ප්‍රකාශයට පත් කළ ප්‍රතිමාන කළ ගීයක් වශයෙන් තමයි හඳුන්වන්න පුළුවන්. ඒ කාලේ මේ ගීත ජනප්‍රිය වුණා. අදටත් අන්තර්ජාලය තියෙනවා මම හිතන්නේ. අදටත් සමහර අය කැමති මේ ගීතය අහන්න. මේ ගීතයත් එක්කම ඇත්තටම සාදගිරි මුදුන පරිතරහන අදට ඉවර වෙනවා. ඊළඟ දවසකත් රත්නශ්‍රියත් එක්ක අපි සාදගිරි මුදුනකින් මුණ ගැහෙනවා. සිතුවත් කමලේ නිත් බමරුන් පැටලේ බැල්මට නිතු සංගලේ සිත සිතුවිලි සසැරේ ලඳුනේ මා දකින සිහිනේ හද සැලු සිතවත කමලේ නිත් බමරුන් පැටලේ බැල්මට නිතු සංගලේ සිත සිතුවිලි සසැරේ සිත සිත විලි සැසෙලේ